ආයුබෝවන් සුබ උදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා අද 20 වෙනිදා ඉතින් අපි සූදානම් සියලුම තොරතුරු පත්‍රවල තියෙන දේවල් සඳහන් කරන්න ඒ වගේම යාවත් කාලින වෙලා තියෙන තවත් විස්තර තියෙනවා පත්‍රවලට එහා ගිය දේවල් අපි හැම දෙයක්ම ඔබට කියන්න ලෑසි විශේෂයෙන්ම ජාත්‍යන්තර බලශක්ති ආයතනය කියනවා දසවැදෑරුම් යෝජනාවලියක් එක්ක මුළු ලෝකෙම ඉන්ධන භාවිතය සීමා කරන්න කියලා පුළුවන් තරම් ඉන්ධන භාවිතය සීමා කරන්න කියලායි මුළු ලෝකෙට ඔවුන් සඳහන් කරන්නේ ඉතින් ඉන්ධනවල ප්‍රශ්නයක් තියෙනවා ලෝකෙට මේක අපිට විතරක් නෙවෙයි බලපාලා තියෙන්නේ ඉතින් මේ සියල්ල කලින් දැකලා තමයි ජාත්‍යන්තර බලශක්ති ආයතනය කියන්නේ පුළුවන් තරම් අඩු කරන්න පොදු ප්‍රවාහන සේවයේ පාවිච්චි කරන්න ඒ වගේම දවස් 3ක් සතියේ ගෙදර ඉඳලා වැඩ කරන්න ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න කියලා ඉතින් ළඟදී ඉඳලා සමහරට දවස් 3ක් ගෙදර ඉඳලා අර කොරෝනා කාලේ වගේ වැඩ කරන්න පුළුවන්කම ලැබෙයි ලෝකයේ අනිකුත් රටවල් වලට වගේම අපිටත් ඊට පස්සේ ෆුඩ් සයිකල් පාවිච්චි කරන්න කියනවා පුළුවන් තරම් පයින් යන්න කියනවා මේ ආදී යෝජනා හයිවේ වල යනකොට වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 10ක ප්‍රමාණයක් අඩු කරන්න කියලා ඒගොල්ලෝ කියනවා මේ විදිහේ යෝජනා 10ක් එක්ක තමයි ඔවුන් සඳහන් කරන්නේ බලශක්ති අර්බුදයක් තියෙනවා මුළු ලෝකෙම ඉතින් ඒ හින්දා පුළුවන් තරම් මේවට සහයෝගය දෙන්න කියලා ලෝකෙටම කියනවා අපිටත් මේ කාරණේ පොදුයි අපි දකිනවා හැමතැනම පෝලිං වල ඉන්න සිද්ධ වෙලා තියෙනවා මහ ජනතාව දැවැන්ත පීඩාවක ඉන්නේ ඉතින් මේ පීඩණය සහ ආර්ථික අර්බුද සියල්ලක්ම දරාගෙන එදිනෙදා වැඩ කටයුතු අද දවසේ සාර්ථකව යම් ආකාරයකින් කරගන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් පත්‍ර බලමු නජිත් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් සමීර සූදැස්සනක් ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම සතියක පත්‍ර මෙන්තුවත් එක්ක එකතු වෙලා ඉන්න අර සමීර කිව්වා වගේම ජාතික පුවත්පත් බොහෝ තොරතුරු වාර්තා කරනවා දැන් මේ වෙනකොට අපි දන්නා සමාජයේ බොහෝ දෙනෙක් කණින් කොණින් ඇහෙන කතාව තමයි දැන් පෝලිම් යුගය අවසන් වෙන එකක් නැද දැන් ඉස්සරහට අපිට මූණ දෙන්න තියෙන අභියෝග බොහෝමයි ඊයේ දවසෙත් අපි ඔබට කිව්වා චීනයේ අර ගුප්ත ඔමික්‍රෝන් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙනවා මේ ව්‍යාප්තියත් එක්කම දැන් මේ ව්‍යාප්තිය අපේ රටටත් ආවොත් එහෙම ටිකක් දරුණු තත්ත්වයකට පත් වෙන්න පුළුවන් මේ හැම ප්‍රශ්නයක් එක්කම දැන් කොරෝනා විතරයි මේ දවස්වල අඩු කියන තැනට හැම දෙනෙක්ම ඇවිල්ලා ඉන්නවා හැබැයි කොරෝනා තායි වැඩි වුණොත් එහෙම කොයිතරම් පීඩනයකට ලක් වෙයිද ඉතින් ඒ කොහොමුණත් ඔබ දන්නවා සෙනසුරාදා ඉරිදා දවස්වල ඔබේ තියෙන පීඩනේ ටිකක් හරි අඩු කරන්න අපි පොත් ගැන කියන පොත්වලට පුළුවන් අපේ පීඩනේ නැත්නම් මානසික වියවුල් මේ හැම දෙයක්ම නැති කරන්න අදත් ටිකක් වෙනස් පොතක් අපි තෝරගත්තා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න සමරනායක විපුලගුණ මහත්තයා රචනා කරපු බොහොම විශිෂ්ට ගණේ පොතක් විදිහට අපිට හඳුන්වා දුන්නොත් ඒකට හේතුව තමයි මේ කුමාරතුංග මුනිදාසයන් පිළිබඳව අපි නොදද්දී පිය සමරින් හෙලිවන කුමාරතුංග මුනිදාස කියලා තමයි මේ පොත නම් කරලා තියෙන්නේ දැන් ඔබ දන්නවා කුමාරතුංග මුනිදාසයන් රචනා කරපු තවත් විශිෂ්ටතම කවි පන්තියක් විදිහට පිය සමර හඳුන්වන්න පුළුවන් මේ පිය සමර කුමාරතුංග මුනිදාසයන් එතුමන්ගේ පියාණන් පිළිබඳ විශේෂම ඒ ලැබිච්ච දායකත්වයේ ආభాෂයේ මේ හැම දෙයක් ගැනම බොහොම අපූර්වට කවිවලින් වර්ණනා කරලා තියෙනවා හැබැයි කුමාරතුංග මුනිදාසයන්ගේ චරිත ලක්ෂණ එතුමන්ගේ පියාණන්ගේ චරිත ලක්ෂණ මේ පිළිබඳව විවරණයක් මීට කලින් ඉදිරිපත් වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් ඒ අඩුව පුරවන්න පිය සමරින් හෙළිවන කුමාරතුංග මුනිදාස මේ පොත රචනා කරනවා සමරනායක විපුලගුණ මහත්තයා එතුමා කියනවා මේ හැඳින්වීමෙන් කියනවා බිලිඳු වී සිටම එක් මොහොතක් එක් තැනක නිකම් නොසිට දෝපණිමින් කෙලිලුල් ළමා ජීවිතයක් ගත කළ ඔහු තේරුමක් නැති දේ කළහයි පියා සිටිය. එහෙත් ඔහු කළ හැම දෙයක්ම ළමා වියට උචිතය, අර්ථවත්ය, නිර්මාණාත්මකය. ඔහු නිතිපතා පාසල් කියත් ගෙදරදී එක් වරක් පොතට නෙත් නොහෙළිය, අකුරක් නොලිවේය. ඉර බැස යනතෙක් කෙලි යහළුවන් සමග එක්ව කෙලිබිමේ කජුගස් සෙවනි වනරුදේ කල්කෙවමින් පොතින් සහ ගුරුවරුන්ගෙන් ලැබිය නොහැකි ඵලදායී අධ්‍යාපනයක් ලැබිය කියලා කුමාරතුංග මුනිදාසයන්ගේ ළමාවදී පිළිබඳ ඒ විදිහට කියනවා. ඒ අතරෙදී මේ විදිහටත් කියනවා මේ දැන් අපි දන්නවා මේ පිය සමර එදා ශෝචනීය අත්දැකීම ලැබූ කාලය තුළ ඇති වුණු හැඟීම් හෙවත් ආවේග කාලයත් සමග කෙමෙන් සංසුන්ව භාවයන් බවට පත්විය. අමහිරි කටුක අත්දැකීමකට සුන්දරත්වය ලබා දීමේ ශක්තිය කාලයේ සතු නිසා පියාගේ නික්මයාමෙන් දශක තුනකට පමණ ගතවන විට ජීවිත අත්දැකීමෙන් සහ පොතපත පරිශීලනයෙන් මුහුකුරාගේ බුද්ධියෙන් යුක්තව සිටි ඔහු බාල කාලයේ ලැබූ කටුක අත්දැකීම් මුල් කරගෙන භව කතනයක් ඉදිරිපත් කළේ ඒ ඔහුගේ දීර්ඝතම කාව්‍ය වූ පිය සමරේ කියලා ඒ විදිහට ලියනා මුනිදාසයන්ගේ පියාණන්ගේ වතගොත මගේ ගතත් පැහැයත් මුහුණත් බසත් ඔබ සමානමයි පවසත් එහෙත් වරලසෙක් කළු දික් නැත මා දෙකන් ළඟ දැලිත්
නැත දත් ඇත වම් වෙනස් ඔය පියානන් පිළිබඳව කුමාර්තුංග මුනිදාසයන් මේ විදිහට කවිපද රචනා කළේ ලියක දෙස ඇසලූ බව දක්මිනේ යහලුවාට ලියා ඇයි කී ලෙසින් කවියවා ඔහු මත් කරවා යලිත් මත නිවූ පුවතක් දතු වූ කියත් කියලා අර තරුණයාගේ සිතේ ආදර හැඟුම් මෝරා යාමටත් ඒ නිසා ඔහුගේ හදවතේ ඇතිවුණු රාගකින් සමනය කර ගැනීමටත් ඒ කවි දෙකට හැකියාවක් ලැබීමෙන් පෙනෙන්නේ පියාට හැඟීම් දැනවිය හැකි කවි ලිමේ කුසලතාවක් තිබූ බවයි කියලා මේ සමරනායක විපුලගුණ මහත්මයා බොහොම අපූර්වට ඉගෙන ලියනවා බිනිඳු පියේ සිටම එක් මොහොතක් එක් තැනක නිකම් නොසිට දුව පනිමින් කෙලිලු ළමා ජීවිතයක් ගත කළ ඔහු තේරුමක් නැති දේ කළහයි පියා සිටී මේ කුමාරතුංග මුනිදාසයන්ගේ ජීවන චරිතය අලලා එතුමන්ගේ පියාණන් පිළිබඳව කුමාරතුංග මුනිදාසයන් පිළිබඳව බොහොම අපූර්වට වර්ණනාත්මකව මේ පොත රචනා කරලා තියෙනවා ඉතින් ඔබටත් හැකියාව තියෙනවා මේ පොත අරගෙන කියවන්න සමරනායක විපුලගුණ මහත්මයා සූර්ය ප්‍රකාශනයක් විදිහට මේ පොත එලි දකින්නේ මේ පොත විතරක් නෙවෙයි ඔබටත් පුළුවන් අපිට පොත් දෙවන්න දැන් පොත් අපේ ජීවිතයට වටිනවා අපේ ජීවිතයට බොහෝ දේවල් එකතු කරනවා අපේ අපූර්ව පොත් ඒ නිසාම ඔබත් පොතක් ලියපු කතුවරයක් කතුවරයෙක් නම් අපිට දෙවන්න අපි කියන්න සූදානම් සමීර ඔව පත්‍ර බලමු එහෙමනම් සතියන්තයේ විශේෂම මොනවද ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ වගේම මොනවද දැනගන්න තියෙන්නේ මේ සියල්ලම පත්‍රවල තියෙනවා මේ අතරේ කියන්න ඕනේ දෙයක් තමයි දැන් නැවත වතාවක් කොරෝනා අමතක කරලා ඉඳලා අපි හරියන්නේ නැහැ හඳුනාගත මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති තවත් වෛරස් ප්‍රභේදයක් චීනය තුලින් මතුවෙනවා කියලා අහන්න දකින්න ලැබුණා මේ මාධ්‍ය වාර්තා එක්ක ලෝක මාධ්‍යත් එක්ක ඉතින් මේත් එක්ක අපි බූස්ටර් එන්නත් ලබා ගැනීම ඉතාමත් වැදගත් අද සිළුමිණ වාර්තා කරනවා බූස්ටරේ 53ක් අරගෙන තියෙනවා යම් ආකාරයක ප්‍රගතියක් තියෙනවා මේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ජනගහනයේ 53ක් පහුගිය 18 වෙනිදාදී බූස්ටර් මාත්‍රාව ලබාගෙන තියෙනවා කියලා මේ විදිහට වසංගත රෝගාංශයේ දත්තවලින් අනාවරණය වෙනවා හැබැයි මේ ප්‍රමාණය මදි කියන එක තමයි සෞඛ්‍යංශ කියන්නේ ඉතින් ලබා ගන්න තැනක් නැහැ කියලා කාටවත් චෝදනා කරන්න බෑ අපි දකිනවා සියලුම දුම්රිය ස්ථානවල පවා දැන් ඇවිල්ලා මේ බූස් වෙන්නත ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා ඉතින් පස්සේ කියන්න එපා අපිට ගන්න තැනක් තිබුණ නැහැ කියලා අප්‍රේල් 1 වෙනිදා ඉඳලා පොදු ස්ථානවලට කාටවත් යන්න බෑ මේ බූස් මාත්‍රාව ලබා ගන්න නැතු එහෙම නැත්නම් එන්නත් කරන්නේ පූර්ණ එන්නත් කරන්නයක් නැතුව ඔබට පොදු ස්ථානවලට යන්න හැකියාවක් නැහැ ඉතින් මේ කාරණය හොඳට සිහියේ තියාගෙන තමන්ට තමන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වෙනුවෙන් ඒ වගේම පවුල උදවිය වෙනුවෙන් කරන කැපකිරීමක් විදිහට බූස් වෙන්නත ලබා ගන්න කටයුතු කරන්න දැන් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ මඩ ප්‍රචාර බොරු ප්‍රචාර අරගෙන ගියා මේ එන්නත් සම්බන්ධයෙන් ඉතින් දැන් කිසිම ගැටලුවක් නැහැ කියන කාරණය සෞඛ්‍යංශ තහවුරු කරලා තියෙනවා ඒකත් එක්ක ඔබ බූස් වෙන්නත ලබා ගන්න කටයුතු කරන්න අපි යනවා ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එකට යනවා කියලා පහුගිය දවස්වල කතා වුණා කලින් කියලා තිබුණේ යන්නේ නැහැ කියලා හැබැයි ගිය සතියේ වෙද්දී IMF එකත් එක්ක යම් ආකාරයක සාකච්ඡා ආරම්භ කරන්න කටයුතු කරා ඒ වගේම නියෝජිතයන් ලංකාවට ආවා මේ සියල්ලත් එක්ක අද වාර්තා කරන අරුණපත්තරේ මූල්‍ය ආධාර ලබා දීමට ලංකාව සමග කතා කරනවා කියලා IMF එක කියලා තියෙනවා නයන තරංගම්ගේ ලියන්නේ ශ්‍රී ලංකාවත් එක්ක කළ හැකි මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල IMF එක කියනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරි රයිස් කියනවා ලංකාවට සහයෝගය දැක්වීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් සිය ආයතනය ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා අරුණපත්තරේ මේ ගැන වාර්තා කරනවා ඉතින් මේ පිළිබඳව දැනුමක් තියෙන දේශපාලඥයන් පරිණත දේශපාලඥයන් කිව්වා මේ අනිවාර්යයෙන්ම IMF එකට ලංකාවට යන්න වෙනවා කියලා කෙසේ නමුත් රජයේ පාර්ශවයේ කරන සමහර අය කිව්වේ IMF එකට ගියොත් අපි ආණ්ඩුවෙන් බැහැල යනවා කියලා. ඉතින් මේ වගේ කඹෑදිල්ලක් තිබුණා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්න කාරණය සම්බන්ධයෙන් කතා කරද්දී කෙසේ නමුත් මේ වෙද්දි IMF එක කියනවා මූල්‍ය ආධාර ලබා දීමට ලංකාව එක්ක කතා කරනවා කියලා අද ඒ ගැන අරුණ වාර්තා කරනවා මේ අතරේ මේ IMF එකට පේන්න වැඩක් කරලා තියෙනවා සජබේ කණ්ඩායම අද ඒ ගැන කියනවා සජබ විරෝධතාවයේ මග වෙනස් කරලා වැඩේ කරලා තියෙන්නේ IMF එකට පේන්න සමගි ජනබලවේගය පහුගිය දා තිබුණා කොළඹ ලිප්ටන් වටරව මේ දවැන්ත උද්ඝෝෂණයක් ඉතින් මේ උද්ඝෝෂණේ විරෝධතාවය ඒ මොහොතේ එහි නායකයන් වෙනස් කරලා තියෙනවා ගමන් මග ඒකට හේතුව වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයන් එතකොට ලංකාවේ හිටියේ මේගොල්ලෝ එන පාර මේ පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ ඒගොල්ලෝ
IMF එකයි ඒ වෙද්දි නැවතිලා ඉඳලා තියෙන්නේ ගාලු මෝදර උතන ගෝල් ෆේස් ඉස්සරහා තියෙන තරු මේ හෝටල් එක ඉතින් නවාතැන් අරගෙන ඉඳලා තියෙනවා ඒත් එක්ක මේ කාරණේ දැනගෙන තියෙනවා සජම නායකයන් මේගොල්ලෝ තීරණය කළා තියෙනවා රයිට් එහෙමනම් අපි ඒගොල්ලන්ටත් පේන්න පොඩ්ඩක් ඒ පැත්තෙන් යන් කියලා මාර්ග දෙකකින් විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශයේ ඉදිරිපිටත් ඇවිල්ලා විරෝධතාවයක නිරත වෙනවා ඊට පස්සේ මේ තරු පන්ති හෝටලේ ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අද අරමුදල් නියෝජිත නියෝජිතයන්ටත් පේන්න මේ ආකාරයෙන් විරෝධතාවයක නිරත වෙලා තියෙනවා කියලයි වාර්තා කරන්න. ඉතින් ප්‍රසිද්ධියේ කියන IMF එකට යන්න කියලා ඊට පස්සේ ඒගොල්ලෝ ආවහම මෙන්න ප්‍රශ්න ටික මෙහෙමයි කියලා ඒගොල්ලන්ට පේන ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරනවා. ඉතින් සමහර දේශපාලඥයන්ගේ මේ මේ රට ගැන තියෙන කැක්කමද එහෙම නැත්නම් රටට හිතවත්ද හිතයිෂීද මේ කාරණා සම්බන්ධයෙන් හොයාගන්න තියෙන හොඳ තැනක් තමයි මේ තැන. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අද අරුණ වාර්තා කරන समीर समीर सदन करपु कारणा मे दें समहार विट IMF कटिट पेन विरोधताव्यकरण्यर्दें ये महत्व दकीन दें मे रटे जनता वटिका कपहसुन जीवंते निहरी मे कनगाटुदायक तत्व किन्नेट मे वडे कुहुमारी सिद्धकल नोनी नाय मुद्दे लखरी अनुमत कल नोनी वके हितकपहलवे नन्न समहरटे अट पेन वैविध्यट करे कुहुमुनत् अभी देखा दें रणिल विक्रम सिंह महात्मे एक सज्जाति पक्ष नायक तुम काल की नंकिन IMF अन्केल එතුමා දැන් කියනවා IMF විතරක් ගිහින් මදි කියලා මේක විතරක් ප්‍රමාණවත් නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා එතුමා කියපු කතාව අද දිවින ලියනවා මේ විදිහට දිවින මේ විදිහට කියන්නේ චමින්ද සිල්වා ලියන්නේ IMF විතරක් මදි කියලා එතුමා කියනවා රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදෙන් මිදීමට ජාත්‍යන්තර අරමුදලේ සහාය පමණක් ප්‍රමාණවත් නැතයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා තියෙනවා කෙසේ වෙතත් මේ අරමුදලේ සහාය ලබා ගැනීමට ප්‍රමාද වී හෝ ආණ්ඩු පියවර ගැනීම ගැන තමා සතුටු වන බවද සමාජ මාධ්‍ය හරහා තරුණයන් දැනුවත් කිරීමකට එක් වෙමින් මේ මහතා සදහන් කළා තියෙනවා පවතින ආර්ථික අර්බුදෙන් මිදීමට ජාත්‍යන්තර මෝඩ අරමුදලේ සහාය පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ අරමුදල හරහා වෙනත් රටවල සහාය ලබා ගත හැකි පදනමක් සකස් කරගත යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ කියලා අද දෙවෙනි පුවත්පත ඔය විදිහට කියන දැන් කොහොම හරි කමක් නැහැ සමීර අර දැන් පක්ෂ විපක්ෂ වේවා රට ඉස්සරහට ගෙන යන්න මේ හැම දෙනෙක්ම පෙරගැහෙන්න ඕනේ අර සජව රැලිය පවත්වපු විදිහ අනුව දැන් අර IMF නියෝජිතයන්ටත් පේන්න දැන් සමාජයට රටට උදව්වක් කරන්න වෙන්නේ නැති සමගි ජන බලවේගෙන් මේ විදිහට IMF නිලධාරීන්ට පේන්න නියෝජිතයන්ට පේන්න මග වෙනස් කරන්න නැති ඒ කොහොමුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් කියනවා IMF විතරක් ගිහින් මදි කියලා. ඉතින් එහෙමනම් එකතු වෙලා රට හදන්න හැම දෙනෙක්ම මේ යෝජනා ඉදිරිපත් කරන්න මොකද්ද වෙන්න ඕනි දැන් මේ ආර්ථික අර්බුදයෙන් මිදින්න අර සමහර වෙලාවට අපි කාලවල දැක්ක සමීර සමහර කාලවලදී අර හරි කුහකයි නායකයෝ දැන් මගේ කාලෙදි මං කොහොමද රට හදනවා හැබැයි වෙන කට්ටියක් පාලනය කරනකොට එහෙම මේ උදව්වක් දෙන්න හැබැයි එහෙම වෙන්නේපා දැන් මෙතුමත් කියලා තිනවා දැන් IMF විතරක් එහෙම මදි සහ ඒ අවශ්‍ය දේවල් කරන්න ඕනේ කියන කාරණා. ඉතින් හැමෝම එකතු වෙලා අපි හැමෝම රට හදමු කියන තැන තමයි ජනතාව විදිහට අපි ඉන්නේ. ඔව් කොහොමත් හිටපු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය පහුගිය දවස්වල කියපු ප්‍රකාශයත් එක්ක මහජනතාව සුබවාදීව ඒ සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගන්න ඔහු කියනවා මේ වෙලාවේ මේ විරෝධතා පවත්වන්න එක සුදුසු නෑ මේ වෙලාවේ ඡන්දයකට නෙමෙයි යන්න ඕනේ සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕනි වෙලාවක් පරණ දේශපාලඥයෙක් විදිහට මේ වගේ දේවල් ඉතාමත් වැදගත් රටට ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්වපාක්ෂික සමුළුවකට ආරාධනා කරලා තියෙනවා ඉතින් ඒ සඳහා ඉඩක් ලැබිලා තියෙනවා ඒ ගැනත් පුවත්පත් වාර්තා කරනවා අපි ඔබට කියන්නම් මේ අතරේ ගෑස් හිඟය ගැන කතා කරද්දි ගෑස් හිඟය සතියකින් ඉවර වෙනවා කියලා අද සිළුමිණ පත්තරේ වාර්තා කරනවා අපි මේ වගේ දේවල් ඕන තරම් කිව්වා සතියකින් ඉවරයි දවස් දෙකකින් ඉවරයි සතිය දෙකකින් ඉවරයි එහෙමයි කියලා හැබැයි ජනතාව පෝලිං වල ඉන්නවා තාමත් මේක නිමා කරගන්න හැකියාවක් ලැබිලා නැහැ ඒ වගේම මේ සම්බන්ධයෙන් අද තොරතුරු කියනවා ලිට්‍ර ගෑස් සිලින්ඩර 110,000ක් පහුගිය සිකුරාදා වෙද්දී බෙදා හැරීමට කටයුතු කළා කියලාත් ඒ වගේම ඉදිරි දිනවලදීත් ගෑස් සිලින්ඩර් ලක්ෂයක් බෙදා හැරීමට කටයුතු කරනවා කියලාත් ලිට්‍ර ගෑස් සමාගමේ ප්‍රකාශකයෙක් කියනවා පහුගිය සතියේ ගෑස් මෙට්‍රික් ටන් 3500ක් මෙරටට ආනයනය කළා තියෙනවා සඳ වෙද්දී තවත් ගෑස් නැවක් වරායට පැමිණෙන බව හු සඳහන් කරනවා යනුව දිනකට සාමාන්‍ය වශයෙන් අවශ්‍ය වෙන ගෑස් සිලින්ඩර් 65000ක ප්‍රමාණයට වඩා සැපීමට කටයුතු කරනවා කියලා ඔහු කියනවා කෙසේ වෙතත් ලාෆ් ගෑස් සැපීම මේ වෙද්දිත් කිසිම තීරණයක් නැහැ ඉතින් ඒ ගෑස් සමාගම් ඉන්නේ ගෑස් වලින් ලාභ ගන්න පුළුවන් හොඳටම ලාභ ගන්න පුළුවන් වෙලාවට ගෑස් ටික විකුණන්න නම් ඒ වගේ ගෑස් සමාගම් මොකටද ඒ වගේ ගෑස් සමාගම් පාලනය කරන පාරිභෝගික අධිකාරියන් මොකටද මේ ගෑස් කම්පැනි වලට ඕන වෙලාවට ඒගොල්ලන්ට විකුණන්න නැතුව ඉන්නයි ඕනි වෙලාවට ඒගොල්ලන්ට විකුණන්න ඉන්නයි මේවා පාලනය කරන පාරිභෝගික අධිකාරියන් මොකටද කියලා අපිට හිතෙනවා කෙසේ නමුත් ගෑස් හිඟය සතියකින් නිමයි කියලා සිළුමිණ වාර්තා කරනවා
मे सती निमाई की क्यूवर्ड प्रश्न अभी दख लिट्रो गैस सुरकी मे संविधान के लिए पहुगे सती ओन की मे गैस सिलीर रुपया दिदाकर एक सिलीर एक अलाभ सिद्धवेनो महाजनता हेम अलाभतम समागम महाजनता लबादे नेमना गैस सिलीर मिल वेडी क्रीम अनिवार्य अन्नवेनो नैति नो थिंग मे गैस लोड विकुनला ඊළඟට ඊළඟ ගෑස් ලෝඩ් එක ගේන්න සමාගමට මුදල් නැහැ කියලා වුන් කිව්වා. ඉතින් ඒකත් එක්ක ගෑස් මිලත් පොඩ්ඩක් දරා ගන්න පුළුවන් මට්ටමකට මේ වැඩි කිරීමක් වෙන්න කියලා තමයි අපි හිතන්නේ. හැබැයි ඉතින් ඒක දරා ගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා අපි අපිට හිතන්න බෑ මොන වගේ ගහනකින් වැඩි වෙයිද කියලා. ඒ කියන කතාවත් එක්ක මේ අතරේ අද වාර්තා කරනවා විදුලි බිල සම්බන්ධයෙන් කතා කරද්දී ලයිට් බිල කොහොමද වැඩි වෙන්නේ මොකද්ද මේ ලයිට් බිලට වෙන්නේ අද ලංකාදීපයේ ගැන කියනවා විදුලි සර වර්ධන විදුලි බිලක් මිල බිල වැඩි කිරීම ඉහළම ගණනකින් කියලයි මේ ආකාරයෙන් ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ මාසික විදුලි බිල 650කින් හා අවමේ 121කින් වැඩි කිරීම සඳහා වන විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලයේ වගින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරලා තියෙනවා අන්න දැන් මහජන උපයෝගීතා කොමිසම අතේ තමයි වැඩේ තියෙන්නේ එතකොට ලයිට් කැපිල්ලත් ඒගොල්ලෝ අතේ තමයි තිබුණේ ලයිට් කපනවද නැද්ද මොකද්ද කරන්න කියලා කලින් කිව්වා කපන්නම දෙන්නේ නැහැ කියලා හැබැයි ඉතින් කපන්නම දෙන්න සිද්ධ වුණා මේ අතරේ අරුණත් අද ප්‍රධාන ප්‍රවෘත්ති මේ ගැන කියනවා විදුලි බිල දෙගුණයකින් ඉහළට කියලායි වාර්තා කරන්නේ අරුණ පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට ඒකකයට අය කළ 2.50 රුපියල් 5යි 5.5 0.5කින් වැඩි වෙනවා ඒ වගේම සාවර ගාසුව රුපියල් 290ක් වෙනවා කියලා අරුණ පත්‍රයේ මේ ආකාරයෙන් වාර්තා කරනවා ඒ අනුව හැම විදුලි ඒකකයක්ම රුපියල් 13ක පාඩුවක් සිද්ධ වෙනවා කියලා මේ වෙද්දි ගණන් බල්ලා තියෙනවා එනිහින්ද තමයි මේ ආකාරයෙන් බිල වැඩි කිරීමකට යන්න වෙන්නේ කියලායි ලංකා විදුලි වල මණ්ඩලය සඳහන් කරන්නේ ඒකකයක් රුපියල් 2.50ට දෙන්නේ දැන් රුපියල් 5කටත් වඩා වැඩි වෙනවා ඉතින් ඒ අනුව විදුලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක නම් ඉතාමත් වැදගත් කාරණයක් බවට පත්වේ ඉදිරියේදී අනවශ්‍ය හැම ලයිට් එකක්ම ඕෆ් කරලා කොහොමෙන් හරි අපේ මේ මේ අපේම භාවිතයන් අඩු කිරීම තුලින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ ගැටලුවෙන් මිදෙන්න එහෙම නැත්නම් රටේ විදුලියක් නැහැ ඒ වගේම ලැබෙන විදුලියටත් විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා ඉතින් මේ ප්‍රශ්නාර්ථ සාමාන්‍ය මහජනතාවට ඉදිරියේදී තවදුරටත් මුහුණ දෙන්න සිද්ධ වෙයි ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කරයි ආර්ථිකය ගැන කතා කරද්දී ඒ ගැන මේ ආකාරයෙන් අද අරුණ පත්‍රයේ තොරතුරු වාර්තා කරනවා හ්ම් හ්ම් ඒ සමීර දැන් පෝලිම් තාමත් තියෙනවා තෙල් පෝලිම් තියෙනවා ගෑස් පෝලිම් තියෙනවා කිරිපිටි පෝලිම් ඉස්සර අපි දැක්ක දැන් කිරිපිටි මිල 400කින් විතර වැඩි වෙන්න සූදානමක් තියෙනවා කියලා ඊයේ දවසේ තොරතුරු ආවා 225ට තිබ කිරිපිටි පැකට්ටුවක් ගිය දුර කියලාත් අපිට හිතෙනවා ඒ අතරදී සමීර සඳහන් කරපු අර ගෑස් වල මිලක් වැඩි වෙන්න නියමිතයි කියන කාරණාව තාම වැඩි වෙලා නැහැ හැබැයි වැඩි කරන්න ඕනේ කියලා ඉල්ලීමක් තියෙනවා ඒ අතරේ දැන් මේ සියල්ලගෙන් පීඩාවට පත් වෙච්ච ජනතාව අපි දැක්කා දැන් ගෙදර යූම් පිහුම් කරන්න ගෑස් ටික නැහැ දරලිපක් දල්වන්න විදිහක් නැහැ ওই මහල් නිවාසවල ඉන්න උදවියට සමහර විට මේ දරලිපක් පත්තු කළොත් එහෙම යන දුම අසල්වැසි ගෙදරට යනවා එහා පැත්තේ ගෙදරට ගියාම එහා පැත්තේ ගෙදරින් බැනුම් අහන්න වෙන්නේ කඩෙන් කන්න විදිහක් නැහැ කඩවල ගෑස් ඉවර වෙලා තියෙන ඔය අතරේ භූමි තෙල් ලිප්වලට යොමු වෙලා තිබ්බා මේකෙත් අර ටිකක් හැබැයි ගඳ එනවා ඒ කොහොම වුණත් භූමි තෙලුත් අහිමි අපි කියලා අද දවසේ මේ විදිහට දිවයින පුවත්පතේ ඡායාරූපෙකුත් එක්කම කවියක් සටහන් කරලා තියෙනවා අනුරාධ හිරිපිටිගේ මේ කවිය ලියන්නේ ඡායාරූපයේ නිශාන් එස් ප්‍රියන්ත මේ බලන්න භූමි තෙල් පෝලිමේ ඉන්න පිරිස පෝලිමත් දිගයි ටිකක් උපයාසොච්චමක් බෙහෙසි දහවලට රැයගත වෙන්නේ ඉන්දන පෝලිම තුලට බත්පත ඉදෙන්නට ගිනිතැල් මදිලිපට දුක් කඳුළුම උරුම කරදී ඇත අපට කියලා අනුරාධ හිරිපිටිගේ ওই විදිහට කවිය ලියනවා. ඉතින් ජනතාව මේ දවස්වල දුකින් ඉන්නේ. මේ දුක තුනී කරගන්නවද නැත්නම් තවත් දුක් වෙනවද මොකද්ද අපි කරන්න ඕනේ කියන දේ අපිම කල්පනා කරලා බලන්න ඕනේ. විකල්ප ක්‍රම වේදවලට යන්න ඕනේ. හැබැයි මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලකුත් තියෙන්න ඕනේ. හැමදේම එක පේලියට අර දඟවැලක් වගේ දඟවැලක පුරුක් වගේ ඇදිලා යන දේවල්. ඉතින් එක දෙයක් නැති වුණොත් තව දෙයක් නැති වෙනවා. මේ දේවල් ඉතින් දැන් ලෝක ආර්ථික අර්බුදයේ ඩොලර් හිඟය රටේ ආර්ථික අර්බුදයේ මේ හැමදේත් එක්කම ඇවිත් තියෙන ඉතින් ස්වයංපෝෂිත ජාතියක් වෙන එක තමයි සමීර ඉතින් කරන්න තියෙන එකම දේ. හැබැයි ඉතින් එහෙමත් වෙලා බෑ. ඉතින් මොනවා කරන්නද කොහොම ජනතාවට පිළිසරණක් වෙන්නද කියලා ජනතාවට දුක කියන්න කෙනෙකුත් සමහරලාට නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
දුක කියන්නේ ඉන්නේ අර වොයිස් කට් එකක් ගන්න එන්න මේ මල්ලි විතරයි කියලායි සමහරු කියන්නේ වොයිස් කට් එකක් ගන්න එනවා ඉතින් මාධ්‍යවේදීන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එයාලට දුක කියනවා ඒවා ප්‍රවෘත්ති වල යනවා ඉතින් ඒ සඳහා විසඳුම් තමයි නැත්තේ ඉතින් මේ විසඳුම් කොහොම කොහෙන් හොයාගන්නද මේ නූල් බෝලේ කොහොම දිග අරගන්නද මේ පැටලුම් කොහොම අරගන්නද කියලායි මහජනතාව කල්පනා කරන්නේ මේ වෙලාවේ දැවැන්ත අර්බුදයේ කාර්තික ප්‍රශ්නයක කිර වෙලා ඉන්නවා ඒක අපිට විතරක් උරුම කාරණයක් නෙමෙයි ඒකයි ලෝකෙම මුහුණ දෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා මේ ආර්ථික අර්බුද එන්න එන්න ලෝකයේ තුල තව තවත් වැඩි වෙයි හිට හේතුව තමයි නජිත් දැන් අපිත් ආනයනයන් සීමා කළා මේ විශේෂ දේවල් මේ අපේ රටට ගෙන්වන සමහර දක්ම නැති දේවල් ඒවා නතර කළා එතකොට ඔබ හිතන්න ලෝකයේ තවත් රටවල් මේ ඔවුන්ගේ අපනායනයන් සීමා වීමත් එක්ක දැන් අපි වගේම තවත් ආනයනයන් සීමා කරන රටවල් තියෙනවානේ එතකොට අපනායනය කරන්න බැරි වෙනවා එතකොට මේ අර්බුදය අනිත් රටවල් වලට එනවා අපිට විතරක් කොරම දෙයක් නෙමෙයි ඉතින් මේ කාරණයත් එක්ක තමයි ලෝකයේම අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන්නේ අර ඉන්ධන සම්බන්ධිනුත් කතා කරද්දී ජාත්‍යන්තර ඉන්ධන සම්බන්ධයෙන් මේ ආයතනය සඳහන් කරන්නේ ඒකයි අර්බුදයක් තියෙනවා මේ අර්බුදය කළමනාකරණය කරගන්න මුළු ලෝකයේම ජනතාව එකට එකතු වෙන්න ඕනි කියන කාරණය මේත් එක්ක අපි කොහොමද මේ පෝලිං යුගය අවසන් කරන්නේ කියලා කෙටි උත්තරයක් ලබා දීලා තියෙනවා ධම්මික පෙරේරා ව්‍යාපාරිකයෙක් විදිහට විශේෂයෙන්ම ඔහු ආර්ථික සභාවේ උපදේශකයෙක් විදිහට පත් වුණා අපි බලමු ඔහු මොකද්ද කියන්නේ කියලා අද අහනවා මේ ලියුම් කරු ඔබ හිතනවාද මේ තෙල් පෝලිම් මේ වගේම ගෑස් පෝලිම් ඉක්මනින් නැති කරන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා කියලා ඔහු සඳහන් කරනවා මුළු ප්‍රශ්නෙම එකපාර විසඳන්න බැරි වෙයි හැබැයි අපි මෙහෙම හිතන්න ඕනි අපිට ඩොලර් එක රුපියල් 100 නම් මාසෙකට ඩොලර් මිලියන 450ක් ඕනි වෙනවා රටට අවශ්‍ය කරන තෙල් ගේන්න නමුත් ගෑස් ගේන්න මාසෙකට වියදම් වෙන්නේ ඩොලර් මිලියන 40යි කියලා ඔහු සඳහන් කරනවා අපි ඩොලර් බිලියන 450ක්ම හොයාගන්න තුරු ඉන්නේ නැතිව ලැබෙන ඩොලර් මිලියන 40කින් ගෑස් ගෙනාවොත් එක පෝලිමක් මේ රටෙන් ඉවත් කරන්න පුළුවන් ගෑස් නියමිත විදිහට ලැබෙනවා නම් දහස් ගණනක් කෑම කඩ හෝටල් ආපන ශාලා ආයෙත් විවෘත කරගන්න පුළුවන් ගෙවල් වලට කෑමු යන්න විතරක් නෙමෙයි තවත් ලක්ෂ ගානකට ජීවනෝපායක් සලසා ගන්න පුළුවන් තෙල් නැති නිසා මේකටත් ප්‍රශ්නයක් එයි කියලා ඔහු කියනවා නමුත් එහෙම හිතුවොත් එක පෝලිමක් ඉවර කරගන්න පුළුවන් ඒකට වැය වෙන ඩොලර් මිලියන 40යි කියලායි මේ ආකාරයෙන් ඔහු සඳහන් කරලා තියෙන්නේ ඉතින් මේ යෝජනා ටික ආර්ථික සභාවේදී ලබා දෙන උපදේශකෙක් විදිහට ඔහු කටයුතු කරනවා මේ උපදේශකයෝ 12 දෙනෙක් ඉන්නවා 12 දෙනෙක් ඉන්නවා ඉතින් මේ සියලු දෙනා එකතු වෙලා මේ වෙලාවේ රට ගොඩනගන්න පුළුවන් නම් මෙතන දේශපාලනේ අදාළ නැහැ ව්‍යාපාරයක් කරනවා නම් වෘත්තිය මේ සියල්ල කිසිමක් අදාළ නැහැ රට තමයි අංක එක ජනතාව තමයි අංක එක බවට පත් වෙන්න ඕනේ ඉතින් සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕනේ වෙලාවක් එහෙම වෙලාවක මේ විදිහට මේ උපදේශක සභාවන් පත් කරලා එකතු වෙලා වැඩ කරන එක ගැන ඇත්තටම තියෙන ආඩම්බරයක්. ඉතින් මේ යෝජනා සාධනීය යෝජනා විදිහට ඉස්සරහට ඇවිල්ලා රට ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න, ඒ වගේම ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කරන්න හැකියාවක් ලැබෙයි කියලායි අපි විශ්වාස කරන්නේ. මේ කාරණයක් එක්ක අපි ලංකාදීප පත්තරේට ගියාම ලංකාදීපයේ කියනවා තෙල් පෝලිමේ ඉඳලා මේ විදියට ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ආපහු වැඩට එන්න පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. වාර්ෂික වැඩිවීමත් එක්ක තවත් තෙමසකින් බස් ගාස්තුව 125% කින් ආපහු නැගී කියලායි ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. දයශීල් ලියනගේ ලියන්නේ ඉදිරි මාස 3 ඇතුළතදී බස් ගාස්තුව 25%කින් වැඩි කරන්න නියමිත බව මේ ආකාරයෙන් වාර්තා වෙනවා කියලායි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. මේත් සමගින් අපි යනවා හරුණ පත්තරේ බලන්න. අරුණට ගියාම වාර්තා කරනවා මේ තෙල් ගැන කතා කරද්දී පොදු ප්‍රවාහන සේවය අපි දැක්ක පෞද්ගලික බස් රථ භාගයට භාගයක් තියෙන්නේ ගෙවල් වල නවත්තලා දුවන්න විදිහක් නැහැ තෙල් ලබා ගන්න විදිහක් නැහැ අන්තිමට CTB එකෙන් ඉන්ධන ලබා දෙන්න සිද්ධ වුණා මේකත් ඒක බිමින් යන බස් වලට උඩින් යන තෙල් කියලා ඉන්දික ශ්‍රී අරවින්ද ලියනවා අද අරුණට වාර්තා කරන්න මේ ඉන්ධන අර්බුදයේ හමුවේ කංජ තෙල් සංස්ථාව විසින් ගුවන් යානා සඳහා ආනයනය කළ ප්‍රමිතියන් උසස්සත්වයේ ඉන්ධන මේ විදිහට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියලායි කියන්නේ මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණයක් භූමි තෙල් මිලට ඉන්ධන පෙරොම්මල් වෙත බෙදා හැරලා තියෙනවා ගුවන් යානා පංකා තෙල් හෙවත් ඇවුටා ගුවන් මේ ටර්බයින ඉන්ධන නමින් හඳුන්වනු ලබන මේ
ඉන්දන තොගයේ පහුගිය වසර අවසානයේදී මෙරටට ගෙන්වා ඇති බව සඳහන් වෙනවා. ඉතින් මේ දේවල් අඩුවට දීලා තෙල් සංස්ථාවත් පාඩුව දවැන්ත පාඩුවකට ලක් වෙලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් කියලා තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් අර්බුද විසඳ ගන්න එක එක යෝජනා එක එක උපක්‍රම පාවිච්චි කරනවා මොකද්ද කරන්න පුළුවන් ඒ හැම දෙයක්ම කරලා තියෙනවා. එහෙමනම් විසඳුමක් කොහෙද ඒ හැම විසඳුමක්ද ගේන්න යම් ආකාරයක සැලසුම් මේ වෙද්දි සකස් කරමින් පවතිනවා. අපි බලමු කවද්ද කොහොමද මේ අර්බුද වලින් අපිට ගොඩ එන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. මේ අතරේ තියෙන තෙල් පෝලිම් වලට විසඳුමක් විදිහට කවද්ද මේ තෙල් පෝලිම් වලට පෝලිම් මේ ඉන්නතු ආපහු සාමාන්‍ය විදිහට අපිට තෙල් ගහ ගන්න පුළුවන් වෙන්නේ කියලා යම් ආකාරයක පිළිතුරක් ලැබෙයි. බලමු තෙල් සංස්ථාවේ සභාපතිතුමා මොකද්ද කියන්නේ කියලා. අපිට සපෝගස් කන්ද පිරිපහදුව හේතාවකාලිකව නතර කරන සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය බොරතෙල් නිසි පරිදි පවත්වා ගැනීම අපහසුතාවයක් මතු වුණා. ඒ අනුව අපිත් සමග තිබුණු ගිවිසුම් අනුව අපිට ලබා ගැනීම හැකියාවක් ලැබුණ නැහැ. කෙසේ වෙතත් දින 160ක ණය පදනමක් යටතේ දීර්ඝකාලීන බොරතෙල් සැපයුම් ගිවිසුමකට අපි ඇතුළත් වෙලා තියෙනවා. ඒ ගිවිසුම හරහා අපිට බොරතෙල් ලබාගත් ගැනීම ආරම්භ කරාට පස්සේ කිසිදු බාධාවකින් තොරව අපිට පිරිපහදු පවත්වාගෙන යන්න පුළුවන්. ඊට අමතරව අපි අප්‍රේල් මාසයේ සඳහා අවශ්‍ය බොරතෙල් ලබා ගැනීමට අවශ්‍ය කෙටිකාලීන ටෙන්ඩර් කීපයක් ඇඳවල තියෙන්නේ. ඒ අනුව අපිට අප්‍රේල් මාසය තුළ නැවතත් පිරිපහදුව වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. සති දෙකක හෝ තුනකට ආසන කාලයක් අපිට වසා තබන්න වෙයි. කෙසේ වෙතත් අපි අප්‍රේල් මාසය තුළ කැඳවල තියෙන ටෙන්ඩර් පත්වලට යහපත් ප්‍රතිපාලයක් ලැබුණොත් ඊට ප්‍රථමයෙන් අපිට නැවත ආරම්භ කිරීමට හැකියාව තියෙන බව තමයි අපිට විශ්වාසයි. ඔබලාටත් සතියක පත්තරමේන්තුවත් එක්ක එකතු වෙන අපි අර විරාමයට යන කලින් ඔබට කියපු කාරණාව සුමිත් විජේසිංහ මහත්මයා එතුමා කිව්වේ සපුගස්කන්ද බලාකාරේ දැන් වහලා දාලා තියෙනවා තුන්වෙනි පාරට වැහුවේ හද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන පාඩුව කෝටි 10 කියලා. හැබැයි බොරතෙල් මේ හානෙනේ කිරීම නතර වෙලා තියෙන හින්දා විශේෂයෙන්ම මේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු නැවතිලා තියෙන්නේ බොරතෙල් හිඟේ හින්දා. මේවා මිදදී ගන්න අපි දැක්කා ටිකක් පහුගිය දවස්වල හැකියාවක් තිබුණේ නැහැ. ඒ හින්දා සිද්ධ වෙච්ච පාඩුව කෝටි 10 කියලා තියෙනවා. දැන් අප්‍රේල් මාසෙදී එතුමා කිව්වා සුමිත් විජේසිංහ මහත්මයාකව වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානමක් තියෙනවා කියලා. මේ තෙල් අවශ්‍යතාවය සපුර ගන්න හැකියාව තියෙනවා. දැන් අලුත් විදිහකට ඒ අලුත් ට්‍රේඩ් ලයින් එකකින් අපි දන්න ඉන්දියන් ට්‍රේඩ් ලයින් එකෙන් තෙල් ලැබෙනවා ඉස්සරහට. මේ කටයුතුත් එක්ක පාඩුව අවම කරගන්න පුළුවන් කියන කාරණාව එතුමා සඳහන් කළා. ඔය අතරේ අද දිවයින පුවත්පත කියනවා දැන් සාම්පූර් ඒ වගේම තවත් ප්‍රදේශ කිහිපයක මේ සම්පූර් පුනරින් නයිනතිව් ඉන්දියාවට දෙනවද කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් දෙක්ක අද දවසේ දිවයින පුවත්පත මේ විදිහට සිරස්තලයක් ලියනවා. චමින්ද සිල්වා මේ පුවත ලියන්නේ. අපි දැක්කා චෝදනාවක් තියෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයා දැන් ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් බිලියන එක ණය ඒ සහනාධාර අරගෙන අහම දැන් චෝදනාවක් එල්ලුණා විවිධ පාර්ශ්වවලින් මේ අපේ රටේ ප්‍රදේශ ඉන්දියාවට දෙන්න යනවාද නයිනතිව් සාම්පූර් මේ පුනරින් මේ දූපත් ඉන්දියාවට දෙන්න යනවාද කියලා. ඒ කොහොමුණත් අද දිවයින පුවත්පත කියනවා ඉන්දියාවෙන් ඇමරිකන් ඩොලර් බිලියන එක ණය ලබා ගැනීම සඳහා ආණ්ඩු පුනරින් සාම්පූර් සහ නයිනතිව් දූපත් තුන ඉන්දියාවට ලබා දීමට කටයුතු කළාද යන්න වහම රටට හෙළි කරන්න ඕනේ කියලා අපි දැක්කා. විදුලි වරාය තෙල් ඒකාබද්ධ සඳහන් මාධ්‍ය ප්‍රකාශක රංජන් ජයලාල් මහත්තයා කියලා තියෙනවා. සුනිත් සීට 70%කින් වැඩි කර ගැනීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කර තිබුණත් ඇත්තටම සිදුවන්නට යන්නේ දූපත් තුන ඉන්දියාවට ලබා දී එහි නිපදවන සුළං සහ සූර්ය විදුලිය මෙරටද මිලදී ගැනීමයිද එතුමා සඳහන් කළා තියෙනවා. ඒ නිසා ණය ලබා ගැනීමට එකඟ වූ කරුණු වහම රටට හෙළි කරන්න කියලා එතුමා ඉල්ලල් තියෙනවා. හැබැයි සුනිත් බලයෙන් විදුලිය සපයා ගැනීමට ආර්ථිකමය හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති නිසා ඒ ඉන්දියාවට ලබා දී විදුලිය නිපදවීම බෙදාහැරීම ගබඩා කිරීම ඉන්දියාවටම බහර දීමට කටයුතු කරන්නේ ද යන්න සැක සහිත බව ඔහු ප්‍රකාශ කළා තියෙනවා. මෙයාකාරෙන් ජාතික සම්පත් විදේශ රටවලට ලබා දීමට කටයුතු කළහොත් ඊට විරුද්ධව අඛණ්ඩව වෘත්ති අරගල කරනවා කියලත් ඒ මහත්මයා කියලා තියෙනවා. හැබැයි දැන් අපේ රටට සමිර අපි දන්නවා විශාල වශයෙන් මුදල් ආයෝජනය කරන හැකියාවක් නැහැ. හැබැයි එහෙම ආයෝජකෙක් හොයාගෙන ආයෝජනය කළා ඒ ලැබෙන වාසිය රටට ගන්න කටයුතු කළොත් හොඳයි. දැන් මෙතුවක් කාලයකට ඉතිහාසය නම බැලුවොත් එහෙම වාසිය අත්වෙච්ච අවස්ථාව බොහොම අල්පයි. ගොඩක් වෙලාවට අපි දැක්කේ දැන් විවිධ රජයන් බලයට පත් වෙලා විවිධ දේශපාලනඥයන් අර වාසි ලබා ගන්න ওই දේවල්
පාවිච්චි කරනවා හැබැයි තින් දැන් ජනතාව අවදියෙන් ඉන්නේ එහෙම කරන්න ඉස්සරහට ඉඩ නැහැ කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා මේ සියලු දේවල් රටට හිතකර විදියට රටට වාසිදායක විදියට ක්‍රියාත්මක කරන එක දේශපාලකයන්ගේ වගකීම කියලා ජනතාව විදියට අපි අවියමෝරාගෙන ඉඳගෙන තමයි මේ හැම දෙයක්ම කියන්නේ ओ इत रटट वासी कील के अजित समहारे वतियन कोंदेसी अंतर्गत वीम अंतर्गत कोंदेसी तेक्तम सलका बलोणी मुनहदे कोंदेसी अतुति एन के रटट केटिकालीन वगेम दिगुकालीन वासीदायक हेम नेतम जनता विरोधी सह विपक्ष विरोध अम्मा कार्य कि मतुन थिंग हेम अभी देख समहारे वह कुलगन कटयत कर्ण हे रजे विध रट मे कालिंग आंडु कर्ण तेक हेमाय हेमना रटट वासीदायक देखना जनता बेसिल राजपक्ष महत्या क्यों इंदिया लंकावट आवट पास किसीम को तमय मे नायबुद लबादुन कारण थिंग एवा समहार विश्वासक नायक तमय घटल अकबाट पत्ला थिंग ए अतुलतमय मे देशपालन वेदिकावे मे कथा मत मेन तीयन मे अत्र आंडे पशुपेला मुखद किया मुखद करा ओ नि मुखटद ऐगना लंकादीपे प्रधान प्रवृत्ति वार्ता करण अपीट पारट बहिन्न बे मे किया पशुपेल मंत्री नपी ने प्रशस्ति गायन नवे कियला तेल गैस नुदुन पशुपेल सटन कियला वार्ताकराने जनता मोहन दिए इंधन हा गैस अर्बुद विसदी मे वेडपिल आंडो बहा मिदिरीपात करोला आंडे पशुपेल मंत्री खंडायम कि जनता मोहन दिल तीन अर्बुदे हमे पारट बहिन्न नुहकी तत्व के गोल उदावेला तीन अभी ना हमेल पारम इन कील मिनी सुखेन हर पोली मे पोली मे पारिमतमाई मे संबंधी अदास्तकन आंडे पशुपेल खंडाय मंत्री सह आंडुपक्षे सहकार संविधायक प्रमित भंडार तेन्नकोन महत्या इरद लंकादी पात्र मेघन कीलतीनवा अरबुदे विसंदन वेडपिलवेला कांडवे नायकन सह आंडु राटट एदिरिपात कलयुतु बवत् හොඳ දේට හොඳයි කීම සහ වැරදි දේට වැරදි කීම පසුපෙළ කණ්ඩායමේ ප්‍රතිපත්තිය බවත් ඔහු කියනවා එසේ නැතිව පසුපෙළ ඉන්නේ ආණ්ඩුවට ප්‍රශස්ති කියන්න නෙමෙයි ඉන්ධන හා ගෑස් අර්බුදයේ හමුවේ රටේ ජන ජීවිතයේ බරපතල ලෙස කඩා වැටලා තියෙනවා කියලත් ඔහු සඳහන් කරනවා ඉතින් මේ චෝදනාවක් විදිහට නජිත් එහෙම නැත්නම් බලපෑමක් විදිහට පසුපෙළින් ආණ්ඩුවට මේ වෙද්දි මතුවලා තියෙනවා කියලයි ලංකාදීපය වාර්තා කරන්නේ මේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්තයාගේ කතාවත් එක්ක. එතන අද දිවයින ප්‍රධාන සිරස්තලයේ සමීර දැන් දිවයින මේ විදිහේ කතාවක් කියනවා ආණ්ඩුවට ඇතුළෙන්ම තවත් කැරල්ලක් කියලා ආණ්ඩුවේ සරල බහුතරයක් අවදානමක කියලා අකිත පෙරේරා සමගින් හේමන්ත රන්දුණු දිවයින පුවත්පතට ලියන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩුවේම මැතිමතුරුන් පිරිසක් आंडु विरोधी दडि क्रियामार्गवल टेलबीमठ तीरने कल तीन दैन इंधन सह विधुअर्बुदे संबंधे निवेदी तीन नोकनीम अमात्यांशन हि वेडकिरीमठ बलयाकनो मेतिवीम जनतावट सहन दिन वेनुट तब तबत बरपेटवीम असार्थक आर्थिक कलमनाकरण सहस्य चंददायक अंट मुहुन दीमठ नोहकिवीम कोणकिरी मतलू विविध कारण गण वक् निकट बलपाल तीन वकीला अद दिवपोत्पादकन बहुविट श्रीलंका निधस पक्षे सिटीन मेतियमतिवरुण आंडु निवक्तिम इक्मन भूहोत् පොදුජන පෙරමුණ නියෝජනයකරන මැතිමතිවරු 30 40 අතර පිරිසක් මෙතෙක් කලක් ආණ්ඩුවට දැක්වූ සහය සහ පක්ෂපාතීත්වෙන් ඉවත් වීමට මේ වන විට සූදානම්ව සිටින බව සඳහන් කළා කියලා අද මේ විදිහට දිවයින පුවත්පත කියන මේ එක්තරා දේශපාලනඥයෙක් සඳහන් කරපු කාරණා එක තමයි දිවයින පුවත්පත අද ලියන්නේ මේ ප්‍රබල දේශපාලනඥයෙක් නේතරතුරු කිව්වා කියලා තමයි දිවයින පුවත්පත අද දවසේ මේ විදිහට සඳහන් කළා දින ඉතින් දැන් මේ හැමදේම දැක්කම අපිට තින්දේ දැන් මේ අයත් අර ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු ඒවා එයත් කියනවා ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කලමනාකරණේ එතකොට මේ ජනතාවට සහන දෙන්නේ නැහැ කියලා එතකොට ඇමතිවරුත් මෙහෙම කියන්න ගියාම සමීර දැන් ජනතාව දෙතකොට ඇමතිවරුන්ගේ වැඩේ කරන්න කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා මොකද ඇමතිවරුන්වහම සාමූහික වගකීමක් කියලා දෙයක් තියෙනවා පහුගිය දවස්වල අපි දැක්ක වැඩිපුරම කතා කළා මේ සාමූහික වගකීම් පිළිබඳව ඉතින් මේ හැම දිනෙකටම වගකීමක් තියෙනවා ජනතාව ඡන්දේ දීලා වුණ පත් කරන්න උන්ගේ නියෝජිතයන් විදිහට අර ප්‍රජාතන්ත්‍රවාදී උපරිම තැනට ගිහිල්ලා පාර්ලිමේන්තුවට මේ පිරිස පත් කරගන්න ඉතින් එහෙමයක් කියනවා නම් ජනතාවට සහන දෙන්නේ නැහැ කියලා අපි සහන දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා නම් ඉතින් සහන දෙන්නේ කවුද කියන දේත් අපිට ප්‍රශ්නයක්. ඉතින් මේ හැමදේම ඉතින් ටිකක් අර හිතලා බලන්න ඕනේ සමහර අය හිතලා බලන්න නැතුව කතා කියනවා එක එක ජාතියේ කතා.
ඔව් ඉතින් මේ අතරේ තමයි මේ අර්බුදය තවදුරටත් උත්සන්න වීමේ තත්වයක් පේන්න තියෙනවා කියලා අද මම ඔබෙමත් කියලා තියෙනවා මේ දේශපාලන පක්ෂ දැන් එක එක දේවල් කියන වගේ මාණ්ඩුව ඇතුළෙනුත් දැවැන්ත තර්ජනයක් මේ විදිහ මතුවෙමින් තියෙනවා කියලා කියද්දි මෞබිම අද වාර්තා කරනවා බොහෝ විට මේක ජනතා කැරල්ලක් බවට පත් වෙයි කියලා ඒ ගැන මෞබිම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියනවා මෞබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ වෙනුවෙන් ලියවෙන්නේ පාට පක්ෂ අභිභවන ජන කැරල්ලක් අත ළඟ ඉහළ තැනකට බුද්ධි වාර්තාවක් කියලා අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා අපි අර දකින දේ තමයි සමීර මෞබිම පුවත්පත සමහර වෙලාවට සමාජයේ ගවේෂණ ශිලී මාධ්‍ය වාර්තා කරන කරන බොහෝ දේවල් හොයාගෙන ගිහිල්ලා අර මේ සමහරට එලිපිට පේන්නේ නැති දේවලුත් ඒ විදිහට කියන සමහර වෙලාවට ඒ කියපු උපකල්පන වැරදි වෙච්ච අවස්ථාත් තියෙනවා ඒ කොහොමුණත් අද කියන කතාව පාට පක්ෂ අභිභවන ජන කැරල්ලක් අත ළඟලු ඉහළ තැනකට බුද්ධි වාර්තාවක් කියලා තමයි කියන්නේ ආර්ථික අර්බුදයේ උග්‍ර වීම හේතුවෙන් නිර්මාණය වී ඇති ආණ්ඩුකරණේ කඩාවැටීම හමු වී දේශපාලන පක්ෂ අභිභව යන බහුජන විරෝධයක් රට පුරා බුරුබුරා නැගෙමින් පවතිනවා දේශපාලන පක්ෂවලට පවා සංවිධාන කරගත නොහැකි අවරින් අසංවිධිත ලෙස දියත් වෙමින් පවතින ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතා ගැන මේ වන විටත් රාජ්‍ය බුද්ධ්‍යංශ විසින් දේශපාලන විධායකයට කරුණු වාර්තා කරනු ලැබ තිබේ ජනාධිපති විරා ජාත්‍ය අමතමින් ප්‍රකාශයක් කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නිශ්චිත තීන්දුවක් ගැනීමටත් මේ පසුබිමද ප්‍රධාන හේතුවක් වී ඇතයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙක් සඳහන් කළ තියෙනවා මේ තත්ත්වය හේතු වෙන ආණ්ඩුකරණයේ හෙට දවසව ගැන පවා අවිනිශ්චිත භාවය ප්‍රවීණ සමාජ විද්‍යාඥයෙකු ලෙස සැලකෙන මහාචාර්ය සිරි හෙට්ටිගේ මහත්මයා මෞබිමට ප්‍රකාශ කළ තියෙනවා චිත්තවේග මත පදනම් වූ මේ මහජන විරෝධතා ඇතැම් විට සමාජයේ පිළිගත් වටිනාකම් බිඳ වැටෙන තත්යක් හෙවත් අනෝමීය තත්වයක් කරා උද වර්ධනය වෙන්න පුළුවන් කියලා තියෙනවා ආර්ථික අර්බුදයේ අතුරුපල් ලෙස පැන නැගී ඇති ඉන්ධන අර්බුද විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නය මිනිසුන්ගේ මූලිකම අවශ්‍යතාව වන ආහාර සම්පාදනයට බලපෑමින් දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් මහාචාර්යතුමා පන්ති බේදෙන් තොරව සියලු සමාජ තීරු එකට එක ලෙස පහර කරන තත්වයක් දක්වා ඒ වර්ධනය වෙලා තියෙනවා කියලා අවධාරණය කරනවා මේ අතර විදුලි ඉන්ධන හා ප්‍රශ්න මුල් කරගනිමින් කොළඹ නාගරිකයන් කොහුවල නුගේගොඩ මහර්ගමාදී පෙදෙස්වල ආරම්භ කළ ක්ෂණික විරෝධතා මේ වන විට ගම් දනව් කරා වේගෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර ජාත්‍යන්තර ජනමාධ්‍ය රසක ඇස ඊට යොමු වෙලා තියෙනවා කියලත් ওই විදිහට කියන ඉතින් අර බුද්ධි තොරතුරු මත මේක හොයාගෙන තියෙනවා කියලත් කියනවා ඒ කොහොමුණත් විවිධ සමාජ විද්‍යාඥයන්ගේ අදහසුත් එකතු කළා මෞබිම ওই විදිහට අද ප්‍රධාන සිරස්තලයේ ලියනවා බිඟුන් මේනක ගමකේ මේ ගැන කියන්නේ මෞබිමට ඔය ඉතින් මේ මාධ්‍ය වාර්තා බලද්දී අපි මේ අතුරේ තියෙන දේශපාලනයත් කියව ගන්න ඕනේ මේ මාධ්‍ය අධිකාරීන් මෙහෙවන්නේ කවුද කියලා මේ වෙලාවේ මේ කණ්ඩායම් කොහෙද වාඩි වෙලා ඉන්නේ කියලා ඒ ගැනත් ඔබ සියුම් විමසීමකින් හනන් ඒක වටිනවා කියන එකත් අපි නිරන්තරයෙන් මතක් කරන්න ඕනේ මේ අතරේ තමයි කෙසේ නමුත් අරගලයක් කොහොම වෙතත් සමහර අරගල කරලා මේ විදිහට මේ කොළඹේනවට වඩා ඇත්තටම හොඳ යෝජනාවලක් අපි දැක්කා අර ජවිප මෙහෙවපු තරුණ කණ්ඩායම් විරෝධතාවයේ පහුගිය දවසක පැවැත්ුණා. ඉතින් ඊට වඩා හොඳ යෝජනාවලියක් තරුණෝ විදිහට මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ? ඒකින් තමයි සර්වපාක්ෂික සමුලුවක් පිළිබඳව කතා කරන්නේ. ඉතින් මේ වගේ විරෝධතා දක්වලා තවදුරටත් මේ මහජනතාව පීඩාවට පත් කරලා මේ විරෝධතා නිසා මහ සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාකාරී තත්වයකටනේ පත් වෙන්නේ. සමීර වැදගත් දෙයක් දැන් මේ විරෝධතා කළා හානි කරන්නේ පොදු දේපල වලට ගිනි තියන්නේ පාරේ කාපට් එක උඩ. දැන් මේ දේවල් වලින් මේ අපේම සල්ලි තමයි වියදම් වෙන්නේ. අපිම ඊට පස්සේ බදු විදිහට ඕවා ගෙවනවා. ඉතින් එහෙම නැතුව වෙන ක්‍රමයක් නැද්ද දේශපාලනඥයන්ට රිද්දන්න හරි මොනවා හරි කරන්න හරි මේ පොදු දේපල වලට හානි කරන්න නැතුව දැන් ජනාධිපති කාර්යාලයට ලේකම් කාර්යාලයට අපි දැක්ක ඇතුළු නා කඩා බිඳ දාලා ඇතුළු නා දැන් මේ කැඩුණ බෙදුනත් මේ දේශපාලනඥයෝ පෞද්ගලික මුදල් වලින් ඕවා අලුත් වැඩියක් කරන්නේ නැහැ. මහජනතාව අපේ මුදල් තමයි මේකට වැයෙන්නේ. ඉතින් උද්ඝෝෂණ වැඩවර්ජන කරනකොට ඉතින් ඔය ගැනත් හිතන්න ඕනේ. ඔව් ඉතින් තෙල් නැහැ කියලා මේ ප්‍රශ්නේද මේ සියලු දේවල් තේරෙනවා. ඉතින් මේ දේවල් වලට විසඳුම් විදිහට විරෝධතා සංවිධාන කළා තවදුරටත් අර අපේ තියෙන ඉන්ධන සංචිතය අඩු කරගන්නවද එහෙම නැත්නම් හොඳ යෝජනාවලයක් තරුණ විදිහට හොඳ යෝජනා ඉදිරිපත් කරන්න සමහර විට හරි තැනකට ඒ යෝජනාව ගියොත් ඒවා යථාර්ථයක් බවට පත් කරගන්න හැකියාවක් ලැබේ. ඉතින් එහෙම වෙනවා නම් වටිනවා සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අර සර්වපාක්ෂික සමුලුවක් ගැන කතා වෙන්නේ ගැන අද ඒ නිසා කතා වෙන්නේ. ඉතින් අද සිළුමිණ වාර්තා කරනවා සර්වපාක්ෂික සමුලුවට සියල්ල සූදානම් කියලා ලබන විස්තුංගෙන්ද තමයි මේ
සමුලෝ පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ සර්වපාක්ෂික සමුලෝ සඳහා සීලු දේශපාලන පක්ෂ සඳහා ආරාධනා කරලා තියෙනවා කියලයි ජනපති මාධ්‍යංශයේ වාර්තා කරන්නේ ලංකාවේ පවත්නා මේ වර්තමාන ආර්ථික අර්බුදයේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සර්වපාක්ෂික සමුලුවක් කැඳවන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් ඒ අනුව තමයි 23 වෙනිදා උදේ 10:30ට ජනාධිපති මන්දිරයේදී සර්වපාක්ෂික සමුලුවක් කැඳවන්න ජනාධිපතිතුමා තීරණය කළා තියෙන්නේ. මේ අනුව සර්වපාක්ෂික සමුලුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඊට දේශපාලන පක්ෂ බහුතරයක් සහභාගී වෙනවා කියලයි අපේක්ෂා කරන බව අද සිළුමින මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඉතින් සිළුමින මෙහෙම කිව්වට මේ බොහෝ පක්ෂ සම්බන්ධ වෙනවා සහභාගී වෙනවා කියලා උදේ විමල් මේ සමුලුවට එන්නේ නැහැ කියලයි ලංකාදීපය කියලා තියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වෙනවා කියලත් ලංකාදීපය කියනවා. විමල් උදේ සර්වපාක්ෂික සමුලුවට නැහැ. අපි මේ ඊළඟ ප්‍රවෘත්තිය බලන්නේ ලංකාදීප අතරේ තියන්නේ විමල් උදේ මේ දෙන්න ඉන්නේ නැහැ. ඉතින් මේ දෙන්න බහුගිය දවස්වල ඇමත් දූරවලින් ඉවත් වුණා. ඉතින් ඉවත් කළා. මේ ඉවත් කිරීමත් එක්ක ඔවුන් මේ සර්වපාක්ෂික සමුලුවටත් එන්නේ නැහැ කියන එක තමයි මේ විදිහට අද කියලා තියෙන්නේ ලංකාදීප අතරේ. ඉතින් සර්වපාක්ෂික සමුලුවක තියෙන වැදගත්කම මොනෝගේද කියලා කියනවනම් නජීත් ඇත්තම කාරණේ මේ පොදු අරමුණක් වෙනුවෙන් විසඳුම් ගේන්නනේ දේශපාලඥයන්ගේ පරිණත දැනුම මේ සර්වපාක්ෂික සමුලුවක් ඔස්සේ අපේක්ෂා කරන්නේ. ලංකාවේ මේ වෙද්දි තියෙනවා ඉන්ධන අර්බුදයේ විදුලි අර්බුදයේ වගේම කිරිපිටි සිමෙන්ති ආහාර ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ගැටලු ගණනාවක් තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලේ සහාය ලබා ගැනීම වැනි අතිශය කාලෝචිත මාතෘකා මේ සාකච්ඡා මේසයට එයි. ඉතින් මේ සාකච්ඡා මේසයට ඇවිල්ලා මේවා කතා කරනවට තමයි කතා කරලා තමයි මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නැතුව මේවාට එන්නේ නැතුව සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්න එක ජනතාව විදිහට මේ වෙලාවේ අපේක්ෂා කරන දෙයක්ද කියන එක තමයි ගැටලුව බවට පත් වෙන්නේ. හැමෝම එකතු වෙලා වැඩ කරනවා නම් මිනිස්සු කැමති මිනිස්සු කවුරුවත් මේ වෙලාවේ මේ පක්ෂවලට සම්බන්ධ වෙලා ඒකට යන්න එපා එහෙම කියලා කියන්නේ නැහැ. හැමෝම කැමති එකතු වෙලා වැඩ කරන්න ඕනි වෙලාවක එකතු වෙලා වැඩ කරනවා නම් නේද අපිත් හරි කැමතිනේ. මාධ්‍යවේදීන් විදිහට උනත් සියලු පක්ෂ එකතු වෙලා එක තැනකට ඇවිල්ලා රයිල් වික්‍රමසිංහ මහත්තයා වෙන්න පුළුවන්, අනුරු කුමාර මහත්තයා වෙන්න පුළුවන්, සජිත් මහත්තයා වෙන්න පුළුවන්. මේ සියලු දෙනා එකට එකතු වෙන්න රජයක් විදිහට එම නැත්තම් ජනතාව වෙනුවෙන් එකට එකතු වෙන්න එහෙම එන්නේ නැති කවුරු හින්නවා නම් ඒ සියලු දෙනා විපක්ෂය නියෝජනය කරයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ එකතු වෙලා වැඩ කරන කාලය පස්සේ දේශපාලනය කතා කරන්න පුළුවන්, පස්සේ දේශපාලනය කරන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ ඒක නෙමේ වැදගත් වෙන්නේ. මේ අවස්ථාව දැඩි අර්බුදකාරී තත්වයක්. ඉතින් ජාතික වැදගත්කමක් විදිහට සලකලා මේ සැබෑ අවශ්‍යතා සැබෑ ප්‍රශ්නවල තියෙන ස්වરૂපය සැබෑ ස්වરૂපය මේ මේසවලට ගෙනෙලා මහජනතාවත් දැනුවත් කරලා අපිට මේ අර්බුද තියෙනවා, මේ අර්බුද මෙච්චර කාලයක් ඇයි ඉවසීමෙන් කටයුතු කරන්න මේ සියල්ල රටට කියලා හැකියාවක් තියෙනවා නම් සර්වපාක්ෂිකව එකතු වෙලා වැඩ කරන්න විසඳුම් ගේන්න ඒක තමයි වටින්නේ. විසඳුම් වෙන්ද පැවැත්වෙන අබලොම් මොකද වෙන්නේ කියලා. සමිරි අතරදී අද දවසේ මව්බිම් පුවත්පත කියනවා දැන් සර්වපාක්ෂික සමුලෝ පිළිබඳව අර මේ දේවල් දකිනකොට අපිට හිතෙන දේ තමයි සමිර මේ සුනාමියටවත් එකට එක් නොවුණු අපේ රටේ දේශපාලන පක්ෂ මේ මොහොතේ ආර්ථික අර්බුදයට එකට එකතු කරගන්න පුළුවන් දේ කසීරු කටයුත්තක්ද කොහොම වුණත් සර්වපාක්ෂික සමුලුවට හවුල් පක්ෂ 10ක නියෝජනයක් කියලාද මව්බිම් පුවත්පත කියනවා. දැන් කවුද මේ හවුල් පක්ෂ අද ඒ ගැන තොරතුරක් කියනවා. ලංකා මේ මව්බිම් පුවත්පතර කියන්නේ සර්වපාක්ෂික සමුළු පක්ෂ 10ේ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග සර්වපාක්ෂික සමුළුවට සහභාගී වන්නේ නියෝජිතයන් දෙදෙනෙක් පමණකැයි එම කණ්ඩායමේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා. විජේධරණී ජාතික සභාවේ නායක අතුරුලී රතන ස්වාමින් වහන්සේ සමග ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතරණන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා එම සමුළුවට යැවීමට පක්ෂ 10ේ කණ්ඩායම රැස්වී තීරණය කළ බවද ඔහු සඳහන් කළා. සර්වපාක්ෂික සමුලක් පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් වන බැවින් ඔවුන් ඊට අනිවාර්යෙන් සහභාගී විය යුතු බවත් අනෙක් පක්ෂ 10 නියෝජනය කරමින් මෙම මන්ත්‍රීවරු දෙදෙනා සහභාගී වනු ඇති බවත් හෙතෙම සඳහන් කළා. ආණ්ඩුවේ සියලු හවුල්කාර පක්ෂවල නායකත්වයේ වෙනුවට නියෝජිතයන් දෙදෙනෙකු පමණක් ඊට සහභාගී කරවන්නේ මෙම සර්වපාක්ෂික සමුළුව පවත්වන්නේ සැබෑ උවමනාවකින් නොවන බව පැහැදිලි නිසායි ඔහු සඳහන් කළා කියලා දැන් ওই විදිහට කියලා තිනවා. වැඩිදුරටත් කියන සර්වපාක්ෂික සමුළුව එළඹෙන බදාදා 23 වෙනිදා පෙරවරු 10:30ට ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා කියලා. පැවැත්වෙන දවස 23 වෙනිදා නුගේගොඩින් අරඹන ජනබල විරෝධය ගැන අද
दवसे मौबिंप उत्पतम अनुराधा हेरत्ते विसितुन्वेनिदा नुगेगोडिन आरंभन जनबल विरोधे जनता विमुक्ति पेरमुण जातिक जनबल वेगे संविधानकरण विरोधताव पवत्त्वेनवा विसितुन्वेनिदा एदमतमै सर्वपाक्षिक समलोत पवत्त्वेन्नी जनता विरोधे किसिसेत्म पालने किरीमट नोसिता वहाम पालनेनिन इवत्तन लेस बल करमिन लबन विसितुन्वेनिदा नुगेगोडदी देवंत विरोध तबक संविधान कन्वाकिलतेनो जातिक जनबल वेगे नायक अनुकुमार दिसानायक महत्या वेगेन कीलतेन सवस तुनट पवत्तन नियमितई तवदुरट तांडुवट रटे जनतावगे प्रश्न विसंदीमट हेकियावक नुमेति अतर ईट वेडपिलिलक नेति बवत जनाधिपति विराके जातियमति मि प्रकाशिन्नी वडा वडात पिलिंबिबु वेनवई कियला अनुकुमार दिसानायक महत्या कीलतेनो प्रश्न विसंदना वेनुवट प्रतिपत्तियक नेति एंगबेराकन्न न्यायिन कटियुतु करनवा कियला तमई ओउन चोदना करन्नी पेरणी दुष्टपाल नमुत मे पालने पलवाहर नवत पेरणी दुष्टपालन गिनेम किसीदु पलक नोवन निसा हेत्ते हतर वसरक शापे निमाकर आंडू पलवाहरिन्नी नव जनतावादी पालन गोडनेकिम वेनुवेन जातिक जनबल वेगे जनताव पेलगस्सन बवत् ओहु वेडिदुरटत संधान कला कियला तियेनवा अर मे देवल दकिनकोट समीर दैन रटे जनता प्रश्न अपेत्तर समहरलाट एंग किलिकोलायन अर विरोधता तीला कियान्ने समहरलाट एतम मे नायकियो कियान्ने मे मे इन्न नायकियाव गेदरेवल मट बले देन्न माव जनाधिपति करवन्न कियला दैन मे कियान्ने अवुरुदु 74ක් मे दुष्टांत पालने नति करला अपिट बले देन्न वगे कथावत् तमयि मे कियान्ने इतिन जनतावट मे वेलावे काट बले तिब्बत कमन्ने जनतावट ओने सहन लबा देन एक सह मे वेड कटियुतु हरियट करगिन यन एक ए वेनुवेन जनताव एकट हिटगानी हेमतिस्से ओ थिंग अनुर कुमार महत्तेला मे विधियट मे सर्वपाक्षिक समुलुवट वाडी वेला ईट पस्से हेम कियनवा नम कमन्न सबै अवश्यतावयक नोन बव तमयि ओउन कियन्ने मे वेलावे मे सबैवटम तियन प्रश्न वलट विसंदुम होयन्न नेमेयि किरेति वाडी वेलात नेमेयिनि कियन्ने मुलिम वाडी वेलायिम ओक अविल्ला दैन एहेम एकट एकतु वेला ओबतुमाला वेड कराने पहुगे काले दूषण विरोधी पेरमुण नत्तंग दूषण विरोधी यम आकारयक ए कटयुतु वल निरत वुना पहुगे රජයත් එක්ක ඇයි එහෙමනම් එකතු වෙලා වැඩ කරන්න බැරි මහජනතාව ඉන්නේ දැවැන්ත පීඩනයක දේශපාලන නායකයා අරයද මෙයාද පක්ෂේ මොකද්ද පාට මොකද්ද කියන එක හදාගෙන නැහැ එකතු වෙලා එකට වාඩි වෙලා මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න වාඩි වෙන්නෙත් නැතුව නෑ අපිට මේක වැඩක් නෑ කියලා කියන්නේ නැතුව ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් බලය ගැන කතා කරද්දී අද කියන අරුණපත්‍රයේ ශ්‍රී ලංකාවේ නායකත්වයට චන්ද්‍රිකා ගැනීමේ සැලැස්මක් තියෙනවා කියලා හැබැයි වැඩේ තියෙන මෛත්‍රී මහත්තයා නම් ඉඩ දෙයි දන්නේ නැහැ නේද හරිම මාරුවෙන් පක්ෂ නායකත්වයේ ඉන්නේ ඉතින් මේ 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 සියල්ලත් එක්ක මේ ආකාරයෙන් නායකත්වයට මේ සැලැස්මක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තියෙනවා කියලා නිදහස් පක්ෂ නායකත්වයට ගෙන එන්න තනතුරු දරන කිහිප දෙනෙක් උත්සාහ කරනවා කියලායි වාර්තා වෙන්නේ ඒ අනුව අවස්ථා කිහිපයකදී ඔවුන් හිටපු ජනාධිපතිතුමිය හම්බ වෙලා තිනවා කියලා කියනවා ඒ අනුව මේ ශ්‍රී ලංකාවේ නායකත්වයට ඔන්න ආපහු චන්ද්‍රිකා නෝනා එන්න සූදානමක් තියෙනවා කියලා කියද්දි මෛත්‍රී මහත්තයා දැන් සැලසුම් ටික හදලා ඇති එන්න බැරි වෙන්න නේද එහෙම දෙන එකක් නෑ ලේසියෙන් මේ බලය ගැන කතා කරද්දි ඒතර නිදහස් පක්ෂ පැත්තෙන් කියන දෙයක් අර ශාන්ත බණ්ඩාර මහත්තයා කියලා තියෙනවා මේ වේදිකාවල කෑ ගහන්නේ නැතුව මේසෙට එන්න කියලා එතුමා ආරාධනා කරලා තියෙනවා මේ එක් මේසෙකට පැමිණ රටේ ජනතාව විඳින දුක් පීඩා වලින් මුදා ගැනීම සඳහා විසඳුම් ඉදිරිපත් කරන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිනවා කියලා එතුමා කියලා තියෙනවා අර දැන් චන්ද්‍රිකා මැතිණිය ආවත් කමන්නේ කවුරු ආවත් කමන්නේ මේ චන්ද්‍රිකා මැතිණිය හරි කමන්නේ ඇවිල්ලා මේ මේ ආණ්ඩුවට උදව් වෙලා හරි මේ ප්‍රශ්නේ විසඳන්න එකතු වෙනවා නම් ඒක රටේ ජනතාවට බොහොම වටිනවා අනිවාර්යෙන් අපි තවත් තොරතුරු කියන්න විරාමයෙන් පස්සේ අර්බුදෙන් ගොඩ එන්න මොනවද කරන්න ඕනේ අද සතියක පත්‍ර මෙන්තුෙන් අපි පත්‍රවල විස්තර කියන අතරේදී මුදල් ඇමතිතුමා කියපු කතාවක් අද දෙවින ලියලා තිනවා අපි ඔබට ඒ ගැන කියන්නම් දෙවින පුවත්පතේ මේ විදිහට සිරස්තල යොදන්නේ අර්බුදෙන් ගොඩේන ඉන්දියාවේ සහාය ගන්න අලුත් යාන්ත්‍රණයක් ශාම් නුවන් ගණේවත් මේ පොත ලියන්නේ ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කෙටි කාලීන මැදි කාලීන සහ දිගු කාලීන ආර්ථික සහභාගිතාව සඳහා රාමෝක් සැකසීමට ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයාත් ඉන්දියා රජයේ මුදල් ඇමතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවලදී දෙපාර්ශ්වය අතර එකඟත්වයකට පැමිණියලු ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා සමග මේ සාකච්ඡා සඳහා ඉන්දියා මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් සහ ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර යන මහත්ම මහත්මීන් සහභාගි වෙලා තියෙනවා ඉන්දියා මුදල් අමාත්‍යංශයේදී ඉකුත් මාර්තු 17 වෙනිදා සාකච්ඡා පැවැත්වුණා දෙරට අතර මේ ආර්ථික සහභාගිතාව ඇති කරගෙන අරමුණින් ශ්‍රී ලංකා මුදල් ඇමතිවරයා සමග ඉන්දියා මුදල් විදේශ කටයුතු ඇමතිවරුන් නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වාගෙන යෑමට මේ දීපාර්ශ්වීය සාකච්ඡාවලදී අවධානය යොමු වුණා කියලා තියෙනවා දැන්
वटिना कारण बवट पत्न विदेश कटू तेमति जी एल पीरिस महत्य चीन थानापतिवर पेरेद हंबौना इवगेम दिटतर निधास विलुसम अत्संक्रीम संबंधी अतिवेला योजना वगैन कल विमसीम कदी विदेश कटेतु अमात जी एल पीरिस महत्य केनो अवन योजना वक मेवन दिपत्लातीनो किल मेरठ व्यापारिक प्रजाव कर्मांतको नतुल पार्श्व समग एपिल मधु साखचा किरीमें अणतुर चीनी समग इकंता विकट एन पुलवं किलई मे विधि हिटकिया मे अतर पत्लाती आर्थिक अर्बुद गुडेम सदा चीने जपानी मेदप्रदि रटवाले साकच्चा कर जनाधिपत्मा इवागे अमतिवरुण युतु कमिट तुना पत्कलती नोकेलाई मे विधि हिट कीलती सभापति वर विधि हिट जी एल पीरिस महत्य पत्करा कटयतु कलती नो चीने समग साकच्चा किरीमट महाचार्य जी एल पीरिस महत्यट अमतर्व बंधु गुणवर्धन महत्या गेम जोनसन प्रणांदु जपान अत्यक साकर डलस अलहापेर महत्या रमेश पतिर्न महत्या खेहली रमुक्वेल मे आदि महत्वरुण मे आकार साकरण अगेम मेदपेर दिख रटवल साकर नामल राजपक्ष महत्या अली सब्री महत्या पत्कर्ल तीन किल तीनो चीन राज्य औषध अत्यावश्य आहार द्रव्य वगेम निष्पादन कर्मांत आवश्यक अमद्रव्य लभाग्य निम संबंधे मेद पेरदिग रटवल इंधन अनेको अत्यावश्य द्रव्य लभाग्य निम संबंधे जपानी मूल्य मेस अनेको अत्यावश्य द्रव्य लभाग्य निम संबंधे साकरगिन अनवाई मे कमटे सभापति विधि जी एल पीरिस महत्या कीलती चीनी जपानी मे आधार वा अभीट गण ओण तर दीवाल चीने की अने जनगहने लोके वेडिम मे मे जनगहने रट मिनीसु वेडिना कील रटट बराकर जातीयक्तम चीनु कील की आने चीने कील की आने ये हेम मनुष्य कुटुंब वेडक्तीनोकरा ये हेम मनुष्य कुटुंब निशियाकार ड्यूटी आगती है ड्यूटी करलतम इतर वेडगन बला पारक उद्घोषण योग्यम वेडकरण उद्घोषण वेडवर्जन करण अभी चीन जनता देखलने चीन गण तीन हुद उदाहरण व्यक्तमें हुद व्यक्तम ओहे नायोल्ट अमतर अभी गण तीन इवागे जपा कथा कर जपा नेतर नेतु आदमी लोकयुद्ध पासे मे ये भीमहल बोमा तेक् जपा बिंदु बेटना अब बिंदु बेट जपा गोडगा जपाण इकटेकूला वेडकरा ඉතින් ඒ අනුව තමයි ජපානේ දැන් ලෝකේ නැවත වතාවක් ආයි බිඳවට්ටන්න බැරි ආර්ථිකයක් වුන් හදාගෙන තියෙන්නේ සියලු දෙනා එකතු වෙලා වැඩ කරපු හින්දා සහයෝගයෙන් වැඩ කරපු හින්දා ඉතින් අපිට ණය වලට වඩා ගන්නව නම් හේවා ඒක තමයි වටිනා කාරණයක් බවට පත් වෙන්නේ අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා ලංකාදීප පත්තරේ මේ අතරේ මේ සියල්ලත් එක්ක මැති සබෙත් යම් අඩුකිරීම් කපාහැරීම් කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ ගැන අද වාර්තා කරනවා मेतिसभे जलय विदुलिय अडकिन अडुकिरीमट नियोग सियलु बल्ब एलईडी करलतीनो अगेम जलपोकुने रटा मेवीम नमत्थलतीनो जलपोकुने रटा मुनाटद नेद अपि किसीम रटावक नतुव एक दिगट जनता पीडावट पत्वला मे जलपोकुने रटा मुनाटद केला ओन्ने एवत नमत्थलतीनो सुजित हेवाजूली गेलियान्ने पार्लिमेंतुवे तुदुलिय सह जले पाविच्चे हर हरि अडकिन अडुकरन्न केला රජයේ එහි ප්‍රධානීන්ට උපදෙස් දීලා තියෙනවා කියලායි අද මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ විදුලිය හා ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටි 8ක් කියලාත් වාර්තා කරනවා. ඒ රුපියල් කෝටි 8ක් වැය වෙනවා ජලය විදුලිය වෙනුවෙන්. මේසා විශාල මුදලක් වැය කරලා තමයි රට හැදෙන තැන ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් මේ මේ සියල්ලත් එක්ක කෙසේ නමුත් මේ තියෙන අර්බුද හමුවේ දැන් එතනත් මේ විදිහට මේ වියදම් අඩු කරන්න සමත්කා මේ මේ යම් ආකාරයක වැඩපිළිවෙලක් යෝජනා වෙලා තියෙනවා කියලයි අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ
मे अर्बुदा तेक् अपीट की अखर अते इतर करगन अभी त्यागन हिटियान अपे अकउंट के की अखर तिब्बना मोन तरह दयादील अपीट हितन आम आगे विलावक एक्तुना की हर गान अर सते सते रुपये रुपये हरी अपीट एक गान पुलवांगना कोच्चर वटिना कमकल अमे वगे अर्बुद अभी मोहन दील इन विलावक मिनी सुदवंत प्रश्न गणनावक इन्े इतिंग अपी सुखोभोगे जीवित गतकर समहारवेट हमेन ए गानम अभी वेदंकर कटयतुकला අපිට ඉතුරු කරන්න බැරි වුණා හැබැයි අපිට ඉතුරු කිරීමේ පුරුද්ද හොඳටම කියා දුන්න බැංකුවක් තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව අවුරුදු 50ක් සම්පූර්ණ කළා අපි වැඩසටහන් කීපයකත් ස්වාධින් රූපවාහිනිය සහ NSB එකත් එක්ක එකතු වෙලා කළා අද මේ ආකාරයෙන් වාර්තා කරනවා දශක 5ක් සපුරන ගමින් ගම දොරින් දොර කිරුළු පළන් බැංකුව කියලායි මේ විදිහට කියලා තියෙන සිළුමින පත්‍රේ ඒ අනුව ඉදිරියේදීත් මේ රට තුල තියෙන විදේශ විනිමය අර්බුදයේ නිර්මාණය වෙලා තියෙන වෙලාවේ අපි ගනුදෙනු කරුවන්ට මේ ආකාරයෙන් මෙරටට ලබන විදේශ මුදල් නිසි විදිහට මෙරටට ගෙන්වා ගන්න ඕනි කරන වැඩපිළිවෙල රාශියක් හදලා තියෙනවා කියලා මේ විදිහට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිතුමිය කේශිලා ජයවර්ධන මහත්මිය කියලා තියෙනවා. ඒ වගේම මේ රටවල් වලට නියෝජිතයන් පත් කරලා කාර්යක්ෂම විදිහට එකී මුදල් විදේශ මුදල් අපේ රටට ගෙන්වා ගන්න කටයුතු කරනවා කියලයි ඇය සඳහන් කරන්නේ. මීට අමතරව සාමාන්‍ය ජනතාව වෙනුවෙන් सामान्य दिनदा वेडकरण जनता वेनुवेन पौद्गलिक राज्यांशे सेवके अंट नयलबादी मे वेडसटहना आरंभ कर लीनो सीट अटाई दशम पहाट आकर्षणीय पोली अनुपातीकट मे आकार मे पौद्गलिकांशे सेवके अंट इवगेम राज्यांशे सेवके अंट मिलियन पहाक दक्वा नायगान्न पुलवांग हेबे इतिन नायगान्न කියලා හැමෝම ණය ගන්න බැංකුවට යන්න එපා. ණය අවශ්‍යයි විතරක් ණය ගන්න යන්න. එහෙම නැතුව හැමෝම ණය ගන්න යන්න එපා. එහෙම ණය දෙන්නෙත් නැහැ. ඉතින් ණය ගන්න ගියාම ගොඩක් දේවල් සලකා බලනවා. ඉතින් මේ සියල්ලම කියන්නේ සබරගමු පළාතේ අටියන්තොට ගමේ ඉපදිලා යටියන්තොට මධ්‍ය මහාවිද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය හදාරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳව ගෞරව උපාධියක් ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් කේශිලා ජයවර්ධන මහත්මියයි දැන් කටයුතු කරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිතුමිය විදිහට. ඉතින් ඉතුරුම් විතරක් නෙමෙයි අපිට පුළුවන් නම් බැංකුවකින් ඉතුරු කරන පුරුද්ද වගේම යම් ආකාරයක ආයෝජනයක් කරන්න ඕනි කරන ශුද්ධ මූල්‍ය ණය යෝජනා යම් විදිහක ලබා දෙන්න පුළුවන් නම් බැංකුවලින් මේ වෙලාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒක වැදගත් වෙනවා. මොකද අර්බුද ගණනාවක් තියෙනවා. එක ප්‍රශ්නයකට විසඳුමක් හොයාගෙන තව තැනකට යනකොට එතනත් ප්‍රශ්නයක්. ඉතින් මේ වෙලාවේ බැංකු ශේෂ්ත්‍රයේ සියලු දෙනා එකතු වෙලා එහෙම මහජනතාව වෙනුවෙන් යමක් ලබා දෙන්න පුළුවන් නම් ඉතුරු කරන දේ විතරක් නෙමෙයි ණය මුදලක් දීලා ඒ ණය මුදල නිසිපරිදි යොදන්නේ කොහොමද කර්මාන්තයක් ආරම්භ කරන්නේ කොහොමද මෙන්න මේ වැඩපිළිවෙලට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ව ගේන්න පුළුවන් නම් ඒක වටිනවා අපි යෝජනාවක් විදිහට කරන්නේ. හැබැයි ලංකාවේ එහෙම බැංකු තියෙනවා සමහර රාජ්‍ය බැංකු තියෙනවා ඒවැය සේවාවන් ලබා ගන්න ජනතාවට බෑ කාලෙක ඉඳලා ඒ ගැනත් මහ බැංකුව හොයලා බලනවා නම් වටිනවා. මේ අතරේ ලා අපි සිළුමින පත්‍රයට ගියාම සිළුමින වාර්තා කරනවා එහෙම කරන සමහර මිනිස්සු හින්දා තමන් හිතලා තමන්ට පුළුවන් දේ ප්‍රාදේශිකව හිතලා අපිට පුළුවන් දේ අපි කරන හින්දා මේ ආකාරයෙන් විසිතුරු මත්ස්‍ය අපනයනෙන් ඩොලර් මිලියන 24ක් උපයලා තියෙනවා කියලා වාර්තා කරනවා. පහුගිය 2021 අවුරුද්දේ විසිතුරු මත්ස්‍ය අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 24ක ආදායමක් ලැබලා තියෙනවා කියලයි රාජ්‍ය මාත්‍ය රොෂාන් රන්සිංහ මහත්තයා කියන්නේ. කර්මාන්තයේ මෙරට විශාල විදේශ විනිමය ලබා දෙන්නක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෙවනපිටිය විසිතුරු මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයේ විවෘත කිරීමත් එක්ක මේ ආදායම් වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් කියන්නේ. ඉතින් මේවා අපිට අලුත් දේවල් මීට කාලයකට කලින් අවුරුදු 10කට විතර කලින් විසිතුරු මත්ස්‍ය අපනයනයේ කර්මාන්තය කියලා කියන්නේ අලුත් දෙයක්. හැබැයි පටන් ගත්තා සමහරව ආරම්භ කරනවා විතරයි එතනින් එහා වැඩක් උනේ නැහැ. හැබැයි මේක අල්ලගෙන මේ පුහුණුවීම් ලබාගෙන මේ රජය මගින් මේ පුහුණුවීම් සියල්ලම ලබා දීලා ඉදිරියට මේ ව්‍යාපාරිකයන් රැගෙන ආපු නිසා අපිට ඩොලර් මිලියන 24ක් උපයා ගන්න හැකියාව ලැබිලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්න. ඉතින් අපේ රට ගැන කතා කරද්දී ගොඩක් දේවල් කරන්න පුළුවන්. අලුතෙන් හිතුවොත් අපිට ස්වභාවික සම්පත් ඕනතරම් තියෙනවා. මේ ස්වභාවික සම්පත් සියල්ල ආරක්ෂා කරගැනීමෙන් තමයි අපි අපනායන ආදායමක් ලබනවා නම් ලබන්න ඕනි. ඒ ගැන මතක් කරද්දී අපේ පරිසරයේ වැදගත්කම අපේ පරිසරයේ ආරක්ෂාව ගැන වැඩි වශයෙන් කතා වෙනවා ලෝකයේ තුලත්. මේ වගේ පරිසරයක් තියෙන සුන්දර වාසනාවන්ත රටක් කොහෙවත් නැහැ කියලයි සමහරු කියන්නේ. රටවල් වල විවිධ රටවල් වල සංචාරය කරලා තියෙන අය අපේ දේශගුණේ ගත්තත් එහෙමයි. තාමත් ඉක්මනින් පැය කිහිපයක් ඇතුළත වෙනස්ම දේශගුණයක් තියෙන ප්‍රදේශයකට අපිට යන්න පුළුවන්. ඒ වගේම ස්වභාවික සම්පත් මේ සියල්ලත් එක්ක හෙට ජාත්‍යන්තර වනාන්තර දිනය
ඉතින් ජාත්‍යන්තර වනාන්තර දිනේ අපි වනාන්තර වල තියෙන වැදගත්කම හෙටට විතරක් අපි මතක තියාගෙන විතරක් මදි හෙටින් පස්සේ හැමදාම අපේ ජීවිතේ පොඩි කාලේ ඉඳලම වනාන්තර ආරක්ෂාව ගහකොළ පරිස්සම් කරගන්න එක අපේ දරුවන්ට පවා කියලා දෙන එක වටිනවා ජාත්‍යන්තර වනාන්තර දිනේ අපි බලමු හෙට කොහොමද සමරන්නේ කියලා दास दुलाय वर्षेदी सज्जातिंगे महामंडल ससिवारेदी तीरने कला मार्च मास विसी एक्विन दिन जात्यांतर वनांतर दिन लिस प्रकाशित पात्कर वनांतर सह तिरसार निष्पादने सह पारिभोजने तमाय मेवर जात्यांतर वनांतर दिने तीमाव हेटियट सालकर දේශගුණ විපර්යාස පිළිබඳව එක්සත් ජාතීන්ගේ රාමගත සම්මුතිය අනුව ශ්‍රී ලංකාවේ වන ආවරණය 2030 වෙනුවට 132ක් දක්වා ඉහළ ලැබීමට අපි එකඟ වෙලා තිබෙනවා. මේ සම්මුතිය ආරක්ෂා කිරීම තුලින් ලංකාවට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ඒ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලබා ගන්න පුළුවන්. ඒ තුලින් ලංකාවේ කීර්ති නාමය උසස් තත්ත්වයකට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටක් එම ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමට මේ වනාන්තර ඉතා වැදගත් වෙනවා. ඒ වගේම සතුන්ට සහ ශාක වලට වාසස්ථාන සැපීමට වනාන්තර වැදගත් වෙනවා. අපේ රටේ වර්ෂාව නිසි පරිදි ලබා ගැනීමටත් ඒ ලැබෙන වර්ෂා ජලය ක්‍රමානුකූලවම ගංගා වලට මුදා හැරීමටත් අපේ රටේ තිබෙන වනාන්තර පද්ධතිය වැදගත් වෙනවා. වියලි කාලයේ පවා මිහිදුම මගින් ජල බිඳු නිෂ්පාදනය කර ගංගා වලට සහ ඇලදොලට මුදා හැරීමට හඳුකර වනාන්තර පද්ධතිය වැදගත් වෙනවා. विपर्यास पालनेट कार्बन डाइऑक्साइड अवशोषण ऑक्सीजन उदाहरीमट मे वनांतर वनांतर मगिन सुविशेषी कार्यभार इष्टकर्णीम अनागत परंपरावट उगुमीम अगति सिंहराज वनांतरे खंडलीय वनांतरे वनांतर कपल एवं देव अरगन देव निष्पादने कर्लति नमो तेग्दास नमस्य अनुवे वर्षे पासु श्रीलंका वनांतर वलिंस देव गणीम तहनम कर्लति दें एहिनाम अपि देव गान्ने को होमद अपि स्वाभाविक वनांतर वलिं देव लबा गान्ने नह अपि एवेनुवट यम यम प्रदेश वल वनवगा स्थापित कर्लति ये तुलिं देव अस्तुन लबा गणीमट अपि कटयतु कर्तुम जात्यंतर वनांतर दिने प्रधान समरुम वनजीवी सह वन संपत् संरक्षण अमात्य करु सीबी रत्नायक मतितुमागे प्रधानत्वेन सिंहराज कुडव संरक्षण मध्यस्थानेदी मार्च मास 21 दिन पवत्वीमट कटयतु करला तिबेनि හෙට දින ජාත්‍යන්තර වනාන්තර දිනය 2012 අවුරුද්ද සමිර තමයි ජගත් මහා මණ්ඩල රැස්වීම අතරතුර පැවැත්වෙච්ච සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට වනාන්තර දිනය බවට මේ 21 වෙනිදා දිනේ පත් කරන්නේ සෑම මාර්තු 21ක දවසදම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරන්න කටයුතු කරලා තියෙනවා 2012 අවුරුද්ද නොවැම්බර් 28 වෙනිදා තමයි ජගත් මහා මණ්ඩලෙදී මේ තීරණය ගත්තේ. දැන් මේ හැමදේම බලනකොට වනාන්තර කියන්නේ මේ මහා පූර්ව පද්ධතියක්. අපි දන්නවා ඇමේසන් වැසි වනාන්තර ගත්තත් අපේ රටේ සිංහරාජ වනාන්තරය ගත්තත් මහා පූර්ව පද්ධතියක් මේ ස්වභාවික සංසිද්ධීන් ගණනාවක් මේ ඇතුලේ සිද්ධ වෙනවා. වෙනමම ජීවන රටා මේ වනාන්තර ඇතුලේ තියෙනවා. ස්වභාවික මේ පරිසර පද්ධතීන් වලට හානි කරන්න එපා කියලා කාලයක් තිස්සේ අපි හඬ නගනවා. හැබැයි එහෙම හඬ නැගුවට මේ දේවල් තව දුරටත් සිද්ධ වෙනවා. අර ස්වභාවිකත්වයට හැමතිස්සෙම ඉඩ දෙන්න ඕන කියන කාරණාව අපි දන්නා විලෝපිකයන් මේ හැම දිනෙකම පරිසරයේ ඉන්න ඕනේ. දැන් කාලයක් තිස්සේ විලෝපිකයන් නොමැති හින්දා අපේ රටේ රිලව් ගහනයක් ටිකක් වැඩි වෙලා අද දවසේ අපි විශේෂ මේ ලිපියක් තෝරගත්ත ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න මේ ලිපියල් දිය වෙන්නේ සදෙස අතිරේකයේ අරුණ පුවත්පතේ සදෙස අතිරේකයේ තමයි මේ ලිපිය ලියවෙන්නේ. අර කාලයක් තිස්සේ අපි දැක්කා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පවා කිව්ව වගා හානි වැඩිපුරම සිද්ධ වෙන්නේ ඔය මේ රිලවුන්ගෙන් නැත්තම් මේ මේ විවිධ වන සතුන්ගෙන් වගා හානි සිද්ධ වෙනවා. අපි නිෂ්පාදනය කරන භෝග හරියට අර ඒ ඵලදාව අස්වැන්න ගන්න වෙන්නේ නැහැ කියන කාරණාව. දැන් රිලවුන්ටත් පෞල් සැලසුම් सिद्ध करान्न सूदानमक तेनवा केला अद सदिस अतिरेकिन मे विद्येट केनवा दनेट लंकावी रिलवुन संख्याव
लक्ष विस्सक वितर वेनो मौन वसरकट पोलगेडी मिलियन तिहत हेटत अतर कादमन अतर मेहि वटिनाकम रुपियल बिलियन दहाट तिस्सहत अतर प्रमाणयक गन्नवा किला तीना अपि हितुवे नेति उनाट रिलव मे पोल आहारयट गन्न हिंदा पोल कन हिंदा सामान्ययेन गेडी मिलियन तिहक हेटक वितर विनाश वेनवलु बिलियन दहाट तिस्सहत प्रमाणयक विनाश वेनवा किला तमयि कियन्ने मुदल दत्तिन मे अस्वन्निन विशाल प्रतिशतयक रिडवुन विसिन खादान खादमनो मिन वेडी महानि सिद्ध वेन्ने पोल वगावट 2020 वसरेदी एवकट हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेना महत्तयात देदास विश्वविन बै समीर मे पत्रे तेन करुण गे जनाधिपति कटयुतुले अस्दाहनमेट कलिंग अभय मैत्रीपाल सिरिसेना महत्तया मे संबंधी विशेष अवधान क्युमुकल तिब्बकियला अद्दवसे अरुणपु अत्पतकियनो रिलवुन कुरुल बित्तर हूनान कृमिसतुन मकुलवन मेनिसतुन आहारेट गन्नो रिलवुन बुद्धिमत् सत्तकोट्टासयक वीमत् आहार सुवाकिन यामेदी गोविन् गोविपलवल सिटी दै ओत्तु बेलिमत् अतरतुर दै सामूहिक नायकत्वे विसिन् समूहयक हेटियट आरक्षाकारी वीमत् निसा ओउन् सार्थक वेला तियेनवा किला कियन दैन अर अपि दन्नवा मे रिलव् किव्वत् वंदुरु किव्वत् ओय वानर कुलेन इन्ने मिनिस्सु वगेम तमयि मिनिस्सुन्गे गति लक्षणत् तियेनवा दैन मे आहार होयागेन यनकोट अर रैली नायक नायक उत्तु बलन मे मिनीस इनवाद मिनीस नितराई मे कैम कालदा अरे विविध वार्ता में वेडसटन तपि दखल तीन बहुम अपूर लंका वगैन निपदेच वार्ता में वेडसटन रिलवुंगे जीवन हेसरी बहुम अपूर्वट मे दर्शन वलीम पेन्नुम कल तीन अतर रिलवुंगे स्वाभाविक वासस्थान विनाश वीम ओंट स्वाभाविक सिटी नरियान पिमुरान सह कोटियान वेनी मरागेन कन सतुन बंद वीम मौन संख्या वेडवीमट विशेष बलपाल तीन मे हेतु मे रिलवुन हने वेडिवेन हेतु इसर नरियो इदलतीना पिंबुरान सह कोटीन वेनी सतुन देन मरला तीन हिंद मे सतुन वंदवेलागे तीन हिंद देन ओन मे रिलव आहारेट गन्न इन विलोपिक यन प्रमाणे अडवेला तीनो रिलवुन तिह हतलिह रंचुवक वगावट एतुलु होत तिता केटी कालयक तुलु बगा विनाश कर गोविया बंकुलुत करन अवस्थाद गेदरकट वेदुन होत मुलुतेनगे येति आहार द्रव्य सियल्ल खादमा विनाश करन अवस्था देबटाई मे निसाम कोतराम अविहिंसावादीवत इंडिया वेनी अतेम रटवल गोवियन रिलवुन्ट वसदी रंचु पिटिन विनाश करन अवस्थाद दक्नट लबेनवा कियला तीनो अपे रटे नंग ताम ए तत्ति दकिन्न नहे ए कोहोमुनत विविध परीक्षकयन विद्याज्ञयन सह रजे प्रतिपत्ति संपादक रिलव गिहिल्ला वेन तनकट दाने के भाई रिलव कियन्ने कार वल बस वल यान पिरिसक नेमेने मे अय गस्सुडिंग यान्ने गिहिन दम तापहु ए इन्न तनट मेन्न पुलुवन् एहिंद एक विकल्प क्रमवेदयक नेवे दन मेगलो योजना करनवा मे विविध परीक्षकयन योजना करला तिना मेकट जीव विद्यात्मक क्रमयक ओने कियला रिलवुंटत् पौल सलसुम मे सिद्धकरण कारणवे इन उतुंदी मे अय वंदवेन्न नत्तम बोवीम अडुकरन बेहेतक होयागेन उन्गे संख्याव अडुकरण ओन कियन दे तमय अवसान विसदुमक विधियट दैन ऐविल्ला तियेन्ने आचार्य विद्यारत्न हेरत् मे लिपिय लियन्ने अरुण अतिरेकेट इतिन कोच्चर अर अविहिंसावादयट मूल तन दुन्नत् अर देपत्तम बैलेंस वेन्न ओन इतिन मिनिस्सु जीवत् वेन्नत् ओने रिलव् जीवत् वेन्नत् ओने अपि वगा करन भोगवलट हानि नोवेन्नत् ओने फलदावट हानि नोवेन्नत् ओने इतिन मे हेमदेम करगन्न पुलुवन् क्रमयक् गैन हितन्नत् ओने ओ अर बलु सुरताल करना नोनला दें एन्ने पा मैं इसराहट अने पाव मे रिलाव किया गेन मिनिस्सु दन्नवा मे पीडने तीयन मिनिस्सु मे पीडावट पत्तलायिन मिनिस्सु वेनद पोल गस देक तुनकिन पोल गेडी 50 100ක් खडा गत्तन मासेकट मे रिलाव विन्न पैतिवेल खडा गन्न पुलुवन් पोल गेडी 20ක් 30ක් एहेमनम मे प्रश्न विसदुमा तीयन्न ओनी कोच्चर रतिन्या पत्तु करत उन वेडी पत्तु करत दवसई देकाय उन हुरु वेनवा रतिन्या वलट बयत नै ईट पास्से गाल गहल एलवांड हेम एलवांड बै गिहिल सत्तु अतर दांड हेम क्रमयक नै कोच्चर किला रिलव हेम नंग सत्तु अतर गिहिं दांड कैलेट गिहिं दमत आपहु वेनो हेम नंग क्रमयक तीन ओनी एक तमय मे सल पाउल सलसुम किएन के तीन ए योजना वेला तीन होंद योजना वा कैतनम करन्न पुलुवन नंग मिनिस्सु गन हितला मुकद अपि सियलु सियलु सतुन जीवत वेन्न ओनी परिसरये सियलु सतुन आयिति हबै मे वेलावे प्रश्न किन जनताव तवत प्रश्नकट ऐदला दान्न तु मे अवुरुदु गानक तियन प्रश्न मे रिलव पाइन एक वतु वलट तमंगे वतु पालुई मोनवत गन्न देयक नै समहार प्रदेश वल गिहिल्ला बैलुवाम इतिन ए अनुव
හොඳ යෝජනාවක් කියලා අපිට මේ යෝජනාව කියන්න පුළුවන්කම තියෙනවා මේ අතරේ ප්‍රශ්න ගැන කතා කරද්දී තව ප්‍රශ්නයක් උද්ගත වෙලා තිනවා අධිකරණ ශේෂ්ත්‍රයේ රසායනික ද්‍රව්‍ය හිඟවීමෙන් තමයි මේ නඩු 7000කට DNA හරස් වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා කරන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ සඳහා භාවිත කරන මිල අධික රසායනික ද්‍රව්‍ය විදේශ රටවලින් මෙරටට අඛණ්ඩව ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වෙලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ ඒ නිසා අධිකරණය අධිකරණ නඩු කටයුතු ප්‍රමාද වීමෙන් තත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා අරුණ පත්තරේ තොරතුරු කියනවා ඉතින් මේ අදාළ පරීක්ෂණ සඳහා භාවිත කරන ලබන විශේෂිත රසායනික ද්‍රව්‍ය සියල්ලම විදේශ රටවලින් ආනයනය කරන්නේ ඉතින් අපිට මේ වගේ දේවල් නැජිත් බැරිද මෙච්චර කාලයක් අපිට හදාගන්න බැරි වුණාද මේ රසායනික ද්‍රව්‍ය මෙහෙම මේ වගේ දෙයක්වත් හදාගන්න අපේ තාක්ෂණය නැද්ද? තරම හරි අපරාධයක් නේද? මොන තරම් අපේ තාක්ෂණයක් තියෙනවද? සමහරවිට අපෙන් වෙන්නේ නැති මේ තාක්ෂණයත් වෙන කොහෙද හරි ගිහින් තියෙන්නේ. අර බොහෝ දේවල් වගේ මේකින් මේ රසායනික ද්‍රව්‍ය නියමිත පරිදි රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රසායනාගාර වෙත ලැබිලා නැහැ කියලා කියනවා. ඉතින් මේ ද්‍රව්‍ය සැපයුම් ආයතන වලට නොහැකි වෙලා තියෙනවා මේවා ලබා දෙන්න. ඉතින් මේත් එක්ක තමයි මේ ආකාරයෙන් රසායනික ද්‍රව්‍ය හිඟවීමෙන් DNA වාර්තා ලබා ගන්න විදිහක් නැහැ. අධික මිලක් යනවලු මේවා සඳහා ඉතින් නඩු 7000කට ආසන්න ප්‍රමාණයක්කට DNA හරස් වෙලා තියෙනවා කියලායි අරුණ පත්තරේ මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඔය අතර සමීර ටිකක් අර වෙනස් කරනවක් අද මව්බිම් පුවත්පත ලියනවා සිරස්තලයක් විදිහට අර සමහර දේවල් අර මේ වැඩක් කරන්න ගියාම මේ මූලික දේවත් නැතුව මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා අපිට මේ සිරස්තලේ කියවුවාම තේරෙනවා ලංකාවේ පරිගණක අපරාධ දෙපාර්තමේන්තුවේ කම්පියුටර් නැහැල් ලංකාවේ පරිගණක අපරාධ දෙපාර්තමේන්තුවේ කම්පියුටර් නැහැ. වැඩි හරියක් අපරාධ කරන්නේ නයිජීරියානුවන් කියලා අද මව්බිම් පුවත්පත ඔය විදිහට කියනවා. දැන් අපිට වැඩිදුර තොරතුරු ඔබට කියන්න පුළුවන් මේ ගැන මේ වැඩිදුර තොරතුරු වලට ගියොත් එහෙම සමීර සංචාරක වීසා මත මෙරට රැඳී සිටින නයිජීරියන් ජාතිකයන් ශ්‍රී ලංකාවෙන් පිටුවහ කිරීමට අවශ්‍ය නීති සකස් කරන්නයි පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ රචින් ඉල්ලීමක් කළ තියෙනවා. පරිගණක අපරාධ පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශනවලදී ඊට සම්බන්ධ බොහෝ සැකකරුවන් ලංකාවේ වෙසෙන නයිජීරියානුවන් බැවින් පරිගණක අපරාධ විමර්ශන අංශය මේ ඉල්ලීමක් කළ තියෙනවා. පරිගණක අපරාධ විමර්ශන ඒකකයට වසරක් ඇතුළත මෙසේ පැමිණිලි 5400ක් ලැබිලා තියෙනවලු. ඒ සිදුවීම් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තියෙන්නේ 170ක් විතරයි කියලා කියනවා. රුපියල් කෝටියකට වඩා මූල්‍ය අපරාධ වාර්තා වී ඇති අතර මේ පැමිණි වලින් වැඩිම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන්. මේ පරිගණක අපරාධ වලට සම්බන්ධ සැකකරුවන්ගෙන් 125ක් නයිජීරියානුවන් වෙනවා. අයුතු අයකිරීම, අනවසර පිවිසීම්, ලිංගික හිංසන, අන්තර්ගත වෙනස් කිරීම, අපවාද, සයිබර් ත්‍රස්තවාද යන කාණ්ඩ යටතේ පැමිණිලි 670ක් 370ක් ලැබිලා තියෙනවා කියලා තමයි අද ওই විදිහට කියන්නේ. ඉතින් අර සමහර වෙලාවට මේ දේවල් කියවනකොට මේ අර සිරස්තලයට අනුවනන් සමීර අපිට හිතෙන්නේ ලංකාවේ පරිගණක අපරාධ දෙපාර්තමේන්තුවේ කම්පියුටර් නැහැ කියලා තමයි. ඔය මේ සිරස්තලයේ තියෙන මේක ටිකක් හොයලා බලන්න වටින කාරණාවක්. මේක ඇත්තක්මද කියලා කොහොම වුණත් මව්බිම් පුවත්පත ඒ සිරස්තලයේ ඒ විදිහට ලියලා තියෙනවා. ඔව් කම්පියුටර් ගැන කතා කරද්දී අපිට දරුවෝ සියලු දෙනාටම කම්පියුටර් නැහැ, ටැබ් නැහැ. ඉතින් මේකත් එක්ක අපි දැක්කා බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා කියලා තියෙනවා මේ කොළවල මේ පේපර්වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා වාර විභාග වලට යම් ආකාරයක බාධාවක් මතුවලා තියෙනවා කියලා. කෙසේ නමුත් මේ ප්‍රශ්න විසඳ ගන්න ඉතාමත් ඉක්මනින් කටයුතු කරනවා නම් ඒක වටිනා කාරණයක් බවට පත් වෙනවා. මොකද අවුරුදු දෙකක් විතර දරුවන්ට හරියට අධ්‍යාපනයක් ලබා ගන්න හැකියාවක් ලැබුණ නැහැ කොරෝනා වසංගතයත් එක්ක. ඉතින් එතනින් එහා යම් විදිහකින් ඔන්ලයින් තාක්ෂණයත් එක්ක අධ්‍යාපනය ලබා දීලා වාර විභාගේ තියන්න යද්දී මේ වාර විභාගයට යද්දී කොළ නැත්තම් තනත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් මේවා කියන්න විතරක් ඉන්නවට වඩා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාත් නොනිස් මහත්තයාට මට මතක විදියට ඉන්නේ. ඉතින් එතුමාලා මේවට මොකක් හරි වැඩපිළිවෙලක් ගේන්න කලින් දැනගන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක් එයි කියලා. ඒ අනුව මොකක් හරි විකල්පයකට හරි යන්න දරුවන්ට විභාග නැතුව තියන්න එපා. මේ අතරේ තමයි පෙළපොත් 92ක් බෙදලා ඉවරයි කියලා අද සිළුමින වාර්තා කරන්නේ සුභාෂිනී ජයරත්න ලියන්නේ. අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිත වෙන මේ නව පාසල් වාරය සඳහා රජයේ පාසල් සුන්ට අවශ්‍ය පෙළපොත් 92ක් මේ වෙද්දි බෙදා හැරලා තියෙනවා කියලා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් GN අලේපරම් මහත්තයා කියලා තියෙනවා. මුද්‍රණ ප්‍රමාදයක් පවතින කෙනින් ඉදිරි පෙළපොත් මේ ආකාරයෙන් බෙදීමට සුළු ප්‍රමාදයක් තියෙනවා කියලායි කියන්නේ. ඇත්තටම මුද්‍රණ ප්‍රමාණය මුද්‍රණ ප්‍රමාදයක්ද එහෙම නැත්නම් අර පේපර්ස් නැද්ද ඈ කොළ නැද්ද මේක තමයි ගැටලුව බවට බොහෝ විට පත් වෙලා ඇත්තේ. ඉතින්
केसे नमूद सीट अणु देखा बेदले वराय के वार्ता करनो अप्रैल मे नव पांच साल बारे आरंभ वेनो इतें आलू पांतीटे अणु अदारो ईट खालिंग पोटिग बेदान किए तमाय अपीट कियान अणु ये सलसुम सकला क्रियात्मक कर दारू गन हितल सीट अणु देखा देले वराय तव पोटि प्रमाद आगतेनो ऐटिका तिक्मंड देनो केलाय तुम खेलती समय रटगेन कथाक नुकटार वंचाकर दक्ष अद दवसे दिवेन पोत्पतकन कथावाक मे एस एल एस नतिव दुमुरुसीनी गेन्वेला ललित चामिंद दिवेन पोत्पत दियनो दे वंचाकर समहार विलावट समहार ऐटार सीमा वक्ने दुमुरुसीनी मे विदेट एस एल एस सहतिक नतिवार गेन विलतीनो बहुगे वसर दिखक कालिदि श्रीलंका वट दुमुरुसीनी गेन्वायते श्रीलंका प्रमित आयतने अनुकूलता सहतिक क्लब नुगिन बब जातिक विगणन कार्यालय निखुत करते विगणन वार्ता भी देखने वालू बांड आनाने आयतन असू नव्यक्विसीन देदास दहनमे वसरी जनवरी मास सीट देदास विसीक वसरी जूनि दक्वा खाली अवस्था एकदास दहतरक दी दुमुरुसीन गेन्वलती अनोलू यही नियदि परीक्षा सिद्धु करते अवस्था हतलिस नवेक दिवितर कीलती नो थिंक मे विगणन वार्ता भी देखने खरुण थिंक मेहिमत विन्न पुलवांद देवल थिंग अवश्य साहतिक ये दिवल नैतु अफेरटर गेन्वाण पुलवंदकिन कारण नैवत नैवत तपिट हण सिद्ध विनो यात्री तब एक पूत कपी गन्व अद दवसे मौबी मकिन कथावाक महिंद अमरवीर अमृतुमा की कथावा केतुमा पारिसर यट बहुम हितति अमतिवरे कमरवीर महत्यकिन वेली गोड़दे मीमेन दुप्पतुन गोड़दान सूदान वक्तिन किल अमरवीर वेली गोड़दे मीमेन दुप्पतुन गोड़दान न्याय किल तीन गंगावलीन वेली गोड़दे मीमट अवसर दि मेदी दिस्ट्रिक बलपत्रोली नववशिन सीट हेत्तपा किम दिस्ट्रिक केम अडु अदम लबिंट हिमिवन वेडपिलक सकस्करन उनंदुव कतिविला तीन किल एतुमा किल तीन इतिन एक नम बहुम होंद वेडा कर प्रदेश इन जनतावट प्रदेश वेलिटिक मुखद तम पीट पलायवील तमुंगे पलाती वेलिटिक अरगिन गिहाम ए पेत्ती नयट किसीम से तक नह थिंग एक होंद योजना वक्त अपीट कि अनुपुला अद मौबिमे गंदी मौबिमे ए पुअ तत्कम अभी बलमु अद दवसे काटो पियाल समरवीर के लंकोणी काटून ने का बला हद लंकाधी पात्र मे पोकट काटून ने हे अनु मेन्न हेविल तेनवा लघु पोलिमक इन महाजनताव ए कालेना क्यूवे खबलिंग लिपट वेटनवाय कियलाट थव खेने कियन मेतन इन्न एत अद कियन्न वेन्ने खबलिंग लिपट वितरक ने मे पोलिंग वल्टत वेटनवा कियलाने उद्घोषण स्ट्राइक तेल पेट्रोल गैस कैम बीम डॉलर इतनट पहलवेनवाद बांग डॉलर इतनट पहलवेनवाद बांग केरतमाय अहन्ने इडिक्ली काटून बलना सिलुमिन पात्र तेंग प्रधान काटून बलान अर्बुद गणना वक्त मे अर्बुद डोल प्रश्न वगेम आहार बेहद प्रवाहने विदुलिय मे सियाल तेक् मेन्न अविल कट्टियाक मेतन इन अपेनो जनाधिपत वगे कि वगेम तवत् दीन मूल की हिपैक्तो कट्टिया मेकतुला मे प्रश्न गुडदाम कीलतमय की आने कट्टी मेकतुला मे प्रश्न गुडदा मुहेमुणुतरा मे प्रश्न गुडदा गण पुलवांग वेन्नी की नैक तमाय मेन्न जनता वनियान हौ लंका दीपोत्पति तलांगी काटूनी बलन मे दवासल मे अहन्न दकिन दयाक शिष्यत्व विभाग दिब्बा पूताक पलवेनवा पुता शिष्यत्वेन फेल याई मव वस बोई कियला पूताक पलवेला तियनवा ए अतरदि मे बलन्न मे वस कोप्पेत अते तियागेन इन्ने कोई अम्मद कियला लक अम्मा ओन्न दैन पत्तरे गिहिल्ला तियनवा आंडुव फेल कियला मट दैन वहबोन्न तमाय वेला तियन्ने कियला मे लक्म कियन अरे पुता शिष्यत् फेल मव वसबोई की पोतकुत्पल दें लक्मत वसबुण हदाने खालीन देशपालने पेन्न हुद काटून नेतीनवा अरुण पात्र मे काटूने तीन हसंत विजयनायक अंदी प्रधान काटूने विधिट मेन्न इन्नवा विपक्षी नियोजन दिवगेम जनाधिपत इन्नवा बलून दिग पुंबनवा मुलिम मेदेना जनता विरोधे दिन्न मे बलून दिग पुंबाने एक पुंबल अविल मेन्न जनाधिपत वगे के अतने अविल उन्न हुलांटिके आवनवा जनता विरोधे पुंबनवा अविल हुलांटिके आवनवा
මේකට වඩා අර කලින් කාටුනේ නේද ඒක තමයි රටේ ජාතික අවශ්‍යතාවය එකතු වෙලා දෙයක් කරන්න පුළුවන් නම් බැලුම් පොම්බල හුලං ඇර ඇර ඉන්න නැතුව එකතු වෙලා දෙයක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා කියලායි අපිට නම් කියන්න තියෙන්නේ මම හිතන්නේ ඒකට අර ජනතා විරෝධී පොම්බල ජනාධිපතිතුමාගේ මූණට අතාරිනවා වගේ තමයි අපිට පේන්නේ සතියේ වරුණ පුත්පතේ හසන්ත විජේනායකගේ හුරේ රා කාටුනේ අපි බලමු මේ බලන වාසු මහත්තයා කියව කතාවක් මේ දෙන්න කතා වෙන්නේ IMF යන ආණ්ඩුවක ඉන්නේ නැහැයි කියලා වාසු කියනවා කියලා ඔන්න දැන් කියනවා IMF යන ආණ්ඩුවක ඉන්නේ නැහැයි කියලා වාසු කියනවා අනිත් එක්කෙනා කියනවා ඉන්නෙත් නැහැ යන්නෙත් නැහැ එතුමා තාම ගියෙත් නැහැ යවලත් නැහැ හිටවනේ අනුරාධ හිරිපිටියේගේ අද තියෙන දිවයින පත්‍රයේ අපි බලමු මොකද්ද ලියලා තියෙන්නේ කියලා කවිය රුපියල කිච වුණා ඩොලරට හොඳටම ජනපති කරයි IMF බහදීම අනුරල සජිත්ලා මැතිවර නැට ගේම ජනයට උරුම පෝලිං වල බඩ ගෑම ජනයට උරුම පෝලිං වල බඩ ගෑම කියලයි අනුරාධ කියන්නේ අපි අවසන් කරන්න තෝරගෙන ලංකාදීපුවත් පතේ ඉරිදා කවිය හලලිය ලියන්නේ අද රට තුල නැගින අග හිඟ ගිනි මැලය වැඩියෙන් දැවෙන්නේ ජන ජීවිත බලය ඒ ගිනි මැලය මැද අරගන්නට බලය සමහරු කරති මහ මඟ බැස අරගලය කියලා ওই විදිහට ලංකාදීපුවත් පතෙන් කියන්නේ සමහරු අරගල කරන්නේ ওই ජනතාව කුපිත කරන්න සමහර වෙලාවට හැබැයි ඉතින් රටේ ජනතාව එකට එකතු වෙන තැනකට නායකයෝ විදිහට එකතු වෙලා සහයෝගය දෙන එක රටේ නායකයන්ගේ යුතුයකම සහ වගකීම මේ අර්බුදකාරී මොහොතේ ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රහී දවසක් අපි ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්